श्री महाबो राजुनी तेरे वांदिन टाई श्री महाबो राजुनी तेरे वांदिन टाई रन मेली महासयत नम दिन टाई रन मेली महासयत नम दिन धूपाराय सिहि कर गंटाई धूपाराय सिहि कर गंटाई अटमस्थानय मम नम दिंटाई अटमस्थानय मम नम दिंटाई संसुन सित अपहट एतिवंटाई संसुन सित अपहट एतिवंटाई कं कालुलेस बुद्ध गुण पावसंटाई कं कालुलेस बुद्ध गुण पावसंटाई रणवन रसनसैन विहिदेंटाई रणवन रसनसैन विहिदेंटाई रणमलिसै वरुण असंटाई रणमलिसै वरुण असंटाई ककुसंद कोना गमन कसुबुदु ककुसंद कोना गमन कसुबुदु सिहिकल मनए संबुदु गुणमुदु सिहिकल मनए संबुदु गुणमुदु पिरिनिवि संद मुनिवरु पुन संद बंदु संद मुनि वरु पुन संद बंधु यलियुग आवालो संबुदु यलियुग आवालो संबुदु अंदुर नसन पहनक विलसिन्ने अंदुर नसन पहनक विलसिन्ने पावस निवालन गंगुलक वेन्ने पावस निवालन गंगुलक वेन्ने संदेलियक से सिसिल सदन्ने संदेलियक से सिसिल सदन्ने श्री गौतम बुद्ध समिंदु वाडिन्ने श्री गौतम बुद्ध समिंदु वाडिन्ने दंबदियु तले हिमी वेड इन्ने दंबदियु तले हिमी वेड इन्ने देवी मिनी सुन्हाट सपत सदन्ने देवी मिनी सुन्हाट सपत सदन्ने लोतुरु मग पाल दाम ऐसेने लोतुरु मग पाल दाम ऐसेने गौतम बुद्ध ससु नई बबलाने गौतम बुद्ध ससु नई बबलाने बुद्ध करुणावे देश ते मिनवा बुद्ध करुणावें देश ते मिनवा मुदु कोमल सिरी पतुल तबनवा मुदु कोमल सिरी पतुल तबनवा सुदु बुदुरस सिरसिन विहिदेनवा सुदु बुदुरस सिरसिन विहिदेनवा बुद्ध समिदुन सिरी लकट वाडिनवा बुद्ध समिदुन सिरी लकट वाडिनवा महियंगन कलनिय नादिवाइन महियंगन कलनिय नादिवाइन संसुन कोट पावसा संबुदु बन संसुन कोट पावसा संबुदु बन पिन के
කිත ලෙස සරසාමේ දිවයින පින් කිත ලෙස සරසාමේ දිවයින වැඩියා ගෞතම මුනි සනසුම දෙන වැඩියා ගෞතම මුනි සනසුම දෙන සිරිපා සමනොල සිරසේ තබන්නේ සිරිපා සමනොල සිරසේ තබන්නේ පිනිපා කොට දෙවියන් නම දින්නේ පිනිපා කොට දෙවියන් නම දින්නේ සතපා දිවමල් යහන් තනන්නේ සතපා දිවමල් යහන් තනන්නේ මුනිපා පහසින් පිරිසිදු වන්නේ මුනිපා පහසින් පිරිසිදු වන්නේ අට මස්ථානෙට සමිඳු වඩිනවා අට මස්ථානෙට සමිඳු වඩිනවා සැට අමුණක සුදු මල් වැගිරෙනවා සැට අමුණක සුදු මල් වැගිරෙනවා වටකොට දෙව් බඹ පිරිස සිටිනවා වටකොට දෙව් බඹ පිරිස සිටිනවා අට මස්ථානේ ලොව බබලනවා අට මස්ථානේ ලොව බබලනවා රන් කොත බබලනවා නිල්ලහසේ රන් කොත බබලනවා නිල්ලහසේ පින්වතුනේ දැක ගනු මනසින්සේ පින්වතුනේ දැක ගනු මනසින්සේ රන් බඳ දිස්වෙයි කිරි බුබුලක්සේ රන් බඳ දිස්වෙයි කිරි බුබුලක්සේ රන් මැලිසෑ නම දිමු අපි සිතින්සේ රන් මැලිසෑ නම දිමු අපි සිතින්සේ සලන සෙමර මැද දිලිමැණිකක්සේ සලන සෙමර මැද දිලිමැණිකක්සේ චලන නොවන මහා මෙර මුදුනක්සේ චලන නොවන මහා මෙර මුදුනක්සේ මිලින නොකල හැකි රන් පියුමක්සේ මිලින නොකල හැකි රන් පියුමක්සේ බලනු මැනවි රන් මැලිසෑ සිත්සේ බලනු මැනවි රන් මැලිසෑ සිත්සේ සාදු සාදු බලනු මැනවි රන් මැලිසෑ සිත්සේ බලනු මැනවි රන් මැලිසෑ සිත්සේ මුදුන සිටම විදුලිය දැල්වෙනවා මුදුන සිටම විදුලිය දැල්වෙනවා බුදුරස් කැටි කල කොඩි දිලිසෙනවා බුදුරස් කැටි කල කොඩි ලෙල දෙනවා මුදුමද පවනේ සුවඳ හමනවා මුදුමද පවනේ සුවඳ හමනවා බුදු සසුනක ඇති සිරිය දැනෙනවා බුදු සසුනක ඇති සිරිය දැනෙනවා පුන් කලසේ ඇති නෙළුම් පිපෙනවා පුන් කලසේ ඇති නෙළුම් පිපෙනවා රන් මල් ලෙස මල් මාලා ගෙතෙනවා රන් මල් ලෙස මල් මාලා ගෙතෙනවා පින් වරුසාවක් ලොවට වසිනවා පින් වරුසාවක් ලොවට වසිනවා රන් මැලිසෑයෙන් රැස් විහිදෙනවා රන් මැලිසෑයෙන් රැස් විහිදෙනවා සාදු සාදු සාදු
දඹදිව බුදු සසුන බබලනවා රහතුන් ගින් දඹදිව බබලන්නේ රහතුන් ගින් දඹදිව බබලන්නේ දහසක් හිරු සඳු විලස දිලෙන්නේ දහසක් හිරු සඳු විලස දිලෙන්නේ මහා සත් ගුණ ඇති හැම එක් වන්නේ මහා සත් ගුණ ඇති හැම එක් වෙන්නේ රහසක් නැති බුදු සසුන දිලෙන්නේ රහසක් නැති බුදු සසුන දිලෙන්නේ සතලිස් පස් වසරක් ගත වන්නේ සතලිස් පස් වසරක් ගත වන්නේ සමසිත ලොව දහමට නතු වන්නේ සමසිත ලොව දහමට නතු වන්නේ විකසිත කළ බුදු කිස නිම වන්නේ විකසිත කළ බුදු කිස නිම වන්නේ පිරිනිවනට කල් බව දැනගන්නේ පිරිනිවනට කල් බව දැනගන්නේ විසල්පුරේ අප මුනි වැඩ සිටි සඳ විසල්පුරේ අප මුනි වැඩ සිටි සඳ කුසල් නොමැති මරු පැමිණ පෙරට වැද කුසල් නොමැති මරු පැමිණ පෙරට වැද සියල් සැපත දෙන සම්බුදු මග බිඳ සියල් සැපත දෙන සම්බුදු මග බිඳ නොකල් ගමනකට ඇරයුම් ලද සඳ නොකල් ගමනකට ඇරයුම් ලද සඳ සමසත අට මෙත් සිත යොදමින්නේ සමසත අට මෙත් සිත යොදමින්නේ මුනි ගුණයට නැඹුරුව පවතින්නේ මුනි ගුණයට නැඹුරුව පවතින්නේ අවර ගිරට යන හිරු විලසින්නේ අවර ගිරට යන විලසින්නේ පිරිනිවනට දින නියම කරන්නේ පිරිනිවනට දින නියම කරන්නේ අසුවසක් මනුලොවෙහි ගෙවන්නේ අසුවසක් මනුලොවේ ගෙවන්නේ ගැසූ ඇසුරු සන ලෙස නිමවන්නේ ගැසුව සුරු සන ලෙස නිමවන්නේ විසූතැනින් බැහැරට වඩිමින්නේ විසූතැනින් බැහැරට වඩිමින්නේ නැසූ දුකින් නිවනට යොමු වන්නේ නැසූ දුකින් නිවනට යොමු වන්නේ කුසිනාරාවට සමිඳු වඩින්නේ කුසිනාරාවට සමිඳු වඩින්නේ වැසි පොද ලෙස දෙවිවරු රැස් වන්නේ වැසි පොද ලෙස දෙවිවරු රැස් වන්නේ ඍෂි ලෙස මුනිඳුට යහන තනන්නේ ඍෂි ලෙස මුනිඳුට යහන තනන්නේ නිසි විලසට මුනිඳුන් සැතපෙන්නේ නිසි විලසට මුනිඳුන් සැතපෙන්නේ සල්රුක් යුගලක් දෙපස තිබෙන්නේ සල්රුක් යුගලක් දෙපස තිබෙන්නේ මල් වරුසාවක් විලස පිපෙන්නේ මල් වරුසාවක් විලස පිපෙන්නේ කල් බලන අප මුනි මෙලෙසින්නේ කල් බලන අප මුනි මෙලෙසින්නේ සිල්ලති සක් දෙවිඳුට පවසන්නේ සිල්ලති සක් දෙවිඳුට පවසන්නේ
देवी दुनी में बुद्ध सिरुर देवुन विट देवी दुनी में बुद्ध सिरुर देवुन विट लबे धातु सोलो सकु नलियट लबे धातु सोलो सकु नलियट बिदना विट अट द्रोणक विलसट बिदना विट अट द्रोणक विलसट एक द्रोणक रक देनु वेन रटकट एक द्रोणक रक देनु वेन रटकट सायुरे मुत्तु एट यक विलसिन्ने सायुरे मुत्तु एट यक विलसिन्ने ए रट ओब सुरखिय युतुवान्ने ए रट ओब सुरखिय युतुवान्ने सीहल दीपय लेस दन गन्ने सीहल दीपय लेस दन गन्ने ए रट तुल बुद्ध ससुन दिलेन्ने ए रट तुल बुद्ध ससुन दिलेन्ने राम गमे दाग बक तनिनवा राम गमे दाग बक तनिनवा द्रोण यक्म धातुंदर दिनवा द्रोण यक्म धातुंदर दिनवा नालव नाराज वरुणम दिनवा नालव नाराज वरुणम दिनवा ए धातुं सिरिलकट वाडिनवा ए धातुं सिरिलकट वाडिनवा सीहल दीपे सैय तनिनवा सीहल दीपे सैय तनिनवा वीतरागी बुद्ध गुण यरंदिनवा वीतरागी बुद्ध गुण यरंदिनवा मिहि कत मुदुने मल कडविनवा मिहि कत मुदुने मल कडविनवा द्रोण यक्म धातुन पिहिटनवा द्रोण यक्म धातुन पिहिटनवा महाकश्यप महाराजन වහන්සේට අසන්ත ලැබුණා महाकश्यप महाराजन වහන්සේ අජාසත් රජතුමාට කිව්වා එක ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා රාමගාම ස්තූපේ සදන්ට ඕනේ ශ්‍රී ලංකා ද්වීපයේ උදෙසා අස්සසක් දෙවිඳුගේ මේ බස සසක් දෙවිඳුගේ මේ බස महाकश्यप हिमि एदा महाकश्यप हिमि एदा अजासत रजु हट दे दुन्ने अजासत रजु हट दे दुन्ने द्रोण सतकिन मुनि दुदा द्रोण सतकिन लबा एक द्रोणयक रम गम लबा एक द्रोणयक राई गम सदा दागब तुल रंदा सदा दागब तुल रंदा बिदा गन्नट नोहे की विय इदा सुर कुनी मुनि दुदा इदा सुर कुनी मुनि दुदा
ධර්මාශෝක රජුරුවන්ගේ කාලේ 84000ක් පේර විහාර කරන්නට ධාතුන් වහන්සේලා ලබා ගන්න කල්පනා කළා. රහතන් වහන්සේලා කියා හිටියා මහරජතුමනි ද්‍රෝණිය ධාතුන් වහන්සේලා රාමගාම ස්තූපි වැඩ සිටිනවා ඒ ධාතුන් ගන්ට එපා. ශ්‍රී ලංකා ද්වීපයටයි බුදුරජාණන් වහන්සේ ඒ ධාතුන් වෙන් කළේ. දම්සු නරපතිඳු දඹදිව දම්සු නරපතිඳු දඹදිව සහන් සිත් ලැබ සාසනේ සහන් සිත් ලැබ සාසනේ දහස් ගණනින් තනදා ගැබ දහස් ගණනින් තනදාග පහන් සිත් මතු කළ තැනේ පහන් සිත් මතු කළ තැනේ සතක් වූ ද්‍රෝණයක් ධාතුන් සතක් වූ ද්‍රෝණයක් ධාතුන් රැගෙන තැන්පත් කරමිනේ රැගෙන තැන්පත් කරමිනේ රාම ගම ඇති ධාතු ගන්නට රාම ගම ඇති ධාතු ගන්නට සිතක් පහළව සිටි තැනේ සිතක් පහළව සිටි තැනේ රහත් මුනිවරු පැමිණ රජු වෙත රහත් මුනිවරු පැමිණ රජු වෙත මුනිඳු වදහල දේ කියන්නේ මුනිඳු වදහල දේ කියන්නේ සාක්කියකට සිටින සක් දෙවි සාක්කියකට සිටින සක් දෙවි ද්‍රෝණයක් ධාතුන් රකින්නේ ද්‍රෝණයක් ධාතුන් රකින්නේ මහත් කුටලව සදන සෑයට මහත් කුටලව සදන සෑයට බුදු රජුන් වෙන් කොට තබන්නේ බුදු රජුන් වෙන් කොට තබන්නේ රහත් ගුණයට හිස නමා රජු රහත් ගුණයට හිස නමා රජු ධාතු ගන්නට එහි නොයන්නේ ධාතු ගන්නට එහි නොයන්නේ ධාතුන් වහන්සේලා තැන්පත් කළේ රාමගාම ස්තූපේ. ඒ ස්තූපේ ගංගාවේ සැඩ පහරට කැඩුණා. කරඬුව පහළට ගසාගෙන ගියා. මොකද උනේ බලමු. හිමවතේ සිට ගලා බසිනා හිමවතේ සිට ගලා බසිනා නදී සැඩ පහරයි වදින්නේ නදී සැඩ පහරයි වදින්නේ රම් ගමේ ඇති සෑය බඳවට රයි ගමේ ඇති සෑය බඳවට සඳක් ගෙවෙනා ලෙස කැඩෙන්නේ සඳක් ගෙවෙනා ලෙස කැඩෙන්නේ දිනක් ඒ දාගැබ කැඩි ගොස් දිනක් ඒ දාගැබ කැඩි ගොස් කරඬුවද නදියට වැටෙන්නේ කරඬුවද නදියට වැටෙන්නේ මැණික් වරුසාවකට මැදි උණ මැණික් වරුසාවකට මැදි උණ රණක් ලෙස පහළට ඇදෙන්නේ රණක් ලෙස පහළට ඇදෙන්නේ නිවන් ලැබ දුන් මුනිඳු ධාතුන් නිවන් ලැබ දුන් මුනිඳු ධාතුන් මහා සයුරට වඩිමිනේ මහා සයුරට වඩිමිනේ
ගමන් නවතා කෙමෙන් පහළට ගමන් නවතා කෙමෙන් පහළට වඩින කරඬුව දකිමිනේ වඩින කරඬුව දකිමිනේ පවන් විලසින් රැලි නගා යන පවන් විලසින් රැලි නගා යන නාගයින් එය රකිමිනේ නාගයින් එය රකිමිනේ දැනුම් දුන් විට නාග රජුහට දැනුම් දුන් විට නාග රජුහට වැඳ වැටි එහි පැමිණුනේ වැඳ වැටි එහි පැමිණුනේ රන්රුවන් අතුරායහන් මත රන්රුවන් අතුරායහන් මත මැණික් දා ගැබ කරමිනේ මැණික් දා ගැබ කරමිනේ මන්තුටින් මහකාල නා රජු මන්තුටින් මහකාල නා රජු ලොවක් ලද ලෙස සතුටිනේ ලොවක් ලද ලෙස සතුටිනේ පූජා පවත්වනවා නා අංගනන් මිනි වීණාවන් ගෙන නා අංගනන් මිනි වීණාවන් ගෙන නා නැටුමෙන් මල් සුවඳ සඳුන් ගෙන නා නැටුමෙන් මල් සුවඳ සඳුන් ගෙන නානා පුදු ගුණ කව්පද බැඳගෙන නානා පුදු ගුණ කව්පද බැඳගෙන නා රජවරු නමදිති කරඬුවගෙන නා රජවරු නමදිති කරඬුවගෙන ඊට පස්සේ ධර්මාසුක රජුවන්ගේ සංගායනාව පින්වතුනි අපි දන්නවා සංගායනාව සිද්ධ වුණා මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කළා ඒ කොටස අපි දැන් කියමු දඹදිව් තලයේ පිපුණ සසුන් මල දඹදිව් තලයේ පිපුණ සසුන් මල කලින් කලට පරවෙන්නට යන කල කලින් කලට පරවෙන්නට යන කල මලින් සුවඳරොන් උරන බඹර කැල මලින් සුවඳරොන් රණ බඹර කැල ලෙසින් දෙවි බඹුන් රකිති සසුන් මල ලෙසින් දෙවි බඹුන් රකිති සසුන් මල සම්බුදු බණ දුක් නිවන මගේ යන සම්බුදු බණ දුක් නිවන මගේ යන අමතක කොට වාදයකට බැසගෙන අමතක කොට වාදයකට බැසගෙන ගෞතම සම්බුදු සසුන බැහැර වෙන ගෞතම සම්බුදු සසුන බැහැර වෙන තැනට පැමිණි විට සිවුරු දරාගෙන තැනට පැමිණි විට සිවුරු දරාගෙන පෙරට රහත් මුනිවරු වඩිමින්නේ රට රහත් මුනිවරු වඩිමින්නේ අකලට පරවෙන මල රැක ගන්නේ අකලට පරවෙන මල රැක ගන්නේ රජවරු බුදු සසුනට පහදින්නේ රජවරු බුදු සසුනට පහදින්නේ නිසි කල සංගායනා කරන්නේ නිසි කල සංගායනා කරන්නේ දම්සෝ නිරිඳුන් දායක වෙනවා දම්සෝ නිරිඳුන් දායක වෙනවා කම්පල අදහන හැම එක් වෙනවා කම්පල අදහන හැම එක් වෙනවා
නිම්නැති බාධක දුරහැරලනවා නිම්නැති බාධක දුරහැරලනවා දම් රජුගේ දම් සකසුරැකෙනවා දම් රජුගේ දම් සකසුරැකෙනවා ශ්‍රී ලංකාද්වීපයට බුද්ධ ශාසනය ලැබෙනවා නැවත සසුන් මග පිරිසිදු වෙන්නේ නැවත සසුන් මග පිරිසිදු වෙන්නේ ලොවට සෙතට රහතුන් වඩිමින්නේ ලොවට සෙතට රහතුන් වඩිමින්නේ පිනට අපට මහා මිහිඳු නමින්නේ පිනට අපට මහා මිහිඳු නමින්නේ අරහත් මාහිමියන් වැඩමන්නේ අරහත් මාහිමියන් වැඩමන්නේ තිස්ස නිරිඳු රජ කරන කාලේ තිස්ස නිරිඳු රජ කරන කාලේ මිස්සක පවුවට වඩිනා වේලේ මිස්සක පවුවට වඩිනා වේලේ ලස්සන රුව ඇති සදහම් මාලේ ලස්සන රුව ඇති සදහම් මාලේ තිස්ස රජුට ලැබුණා ඒ කාලේ තිස්ස රජුට ලැබුණා ඒ කාලේ සත්ගුණ ඇති හිමි දහම් දෙසන්නේ සත්ගුණ ඇති හිමි දහම් දෙසන්නේ ඇත් පියවර උපමාවට ගන්නේ ඇත් පියවර උපමාවට ගන්නේ සෙත් සලසන තුන් සරණ ලැබෙන්නේ සෙත් සලසන තුන් සරණ ලැබෙන්නේ තිස්ස නිරිඳු තෙරුවන් නම දින්නේ තිස්ස නිරිඳු තෙරුවන් නම දින්නේ දම් රජුගේ බුදු බණ අසමින්නේ දම් රජුගේ බුදු බණ අසමින්නේ සංසාරේ දුක ගැන වැටෙන්නේ සංසාරේ දුක ගැන වැටෙන්නේ නම්මාගෙන සිත සිල් සුරකින්නේ නම්මාගෙන සිත සිල් සුරකින්නේ ලංවි ගෞතම සසුනට එන්නේ ලංවි ගෞතම සසුනට එන්නේ අරිට ඇමතිගේ සිත පහදිනවා අරිට ඇමතිගේ සිත පහදිනවා පන්සියයක් කුමරුන් එක් වෙනවා පන්සියයක් කුමරුන් එක් වෙනවා පින්පල දෙන යුගයක් මතු වෙනවා පින්පල දෙන යුගයක් මතු වෙනවා ගෞතම සසුනේ පිහිට ලැබෙනවා ගෞතම සසුනේ පිහිට ලැබෙනවා පන්සියයක් ලක්පුතුන් සැදෙන්නේ පන්සියයක් ලක්පුතුන් සැදෙන්නේ තුන් සිවුරෙන් ගත පොරවා ගන්නේ තුන් සිවුරෙන් ගත පොරවා ගන්නේ සංසුන් ලෙස නිවනට යොමු වන්නේ සංසුන් ලෙස නිවනට යොමු වන්නේ ගෞතම බුදු සසුනයි බබලන්නේ ගෞතම බුදු සසුනයි බබලන්නේ සංගමි තෙරණිය මෙහි වඩිමින්නේ සංගමිත් තෙරණිය මෙහි වඩිමින්නේ ජයසිරි මහබෝධිය සමගින්නේ ජයසිරි මහබෝධිය සමගින්නේ පන්සියයක් අඟනන් එක් වන්නේ පන්සියයක් අඟනන් එක් වන්නේ
ගෞතම සසුනේ පිහිට ලබන්නේ ගෞතම සසුනේ පිහිට ලබන්නේ ශ්‍රී ලංක අඟනන්ගේ සිත පහදා ශ්‍රී ලංක අඟනන්ගේ සිත පහදා බුදු සසුනේ පැවිදිව සෙතින් සාදා බුදු සසුනේ පැවිදිව සෙතින් සාදා දුරු කරමින් කතුනට ඇති බාධා දුරු කරමින් කතුනට ඇති බාධා ශ්‍රී ලංක බබලයි විලසින් පොහොදා ශ්‍රී ලංක බබලයි විලසින් පොහොදා ගෞතම මුනිඳුගේ ධාතු ලැබෙනවා ගෞතම මුනිඳුගේ ධාතු ලැබෙනවා ඒ වට කොට දාගැබක් තනනවා ඒ වට කොට දාගැබක් තනනවා ථූපාරාමය ලෙස නම දිනවා ථූපාරාමය ලෙස නම දිනවා ශ්‍රී ලංක ගෞතම සසුන දිලෙනවා ශ්‍රී ලංක ගෞතම සසුන දිලෙනවා අනුබුදු මාහිමි පෙරට වඩිනවා අනුබුදු මාහිමි පෙරට වඩිනවා බුදු සසුනට සංඝ පිරිස සැදෙනවා බුදු සසුනට සංඝ පිරිස සැදෙනවා දහම විනය මැනවින් පිහිටනවා දහම විනය මැනවින් පිහිටනවා ථූපාරාමෙන් රැස් විහිදෙනවා ථූපාරාමෙන් රැස් විහිදෙනවා මිහිඳු මහ රහතන් වහන්සේ මේ භූමියට වඩිනවා දේවාරාම්පියතිස්ස රජතුමා සමග පැමිණ මේ විදිහට එය සිදු වන්නේ දිනන් මිහිඳු හිමි මෙහි වඩිමින්නේ දනක් කුසට මල් මිටි පුදමින්නේ දනක් කුසට මල් මිටි පුදමින්නේ පිනක් කරන නිරිඳුන් කැඳවන්නේ පිනක් කරන නිරිඳුන් කැඳවන්නේ මැණික් පිරුණු බිම ගැන පවසන්නේ මැණික් පිරුණු බිම ගැන පවසන්නේ රජුනි ඔබට මොනුගුරෙක් ලැබෙනවා රජුනි ඔබට මොනුගුරෙක් ලැබෙනවා නමින් ගාමිනී අභය කියනවා නමින් ගාමිනී අභය කියනවා මහපින් ඇති ඔහු මෙහි රජ වෙනවා මහපින් ඇති ඔහු මෙහි රජ වෙනවා එකලට ගෞතම සසුන දිලෙනවා එකලට ගෞතම සසුන දිලෙනවා ශ්‍රී ලංක එක්සේ සත් කරවන්නේ ශ්‍රී ලංක එක්සේ සත් කරවන්නේ මෙන්න මෙතන මහසෑය කරන්නේ මෙන්න මෙතන මහසෑය කරන්නේ ද්‍රෝණක් මුනි ධාතුන් පිහිටන්නේ ද්‍රෝණක් මුනි ධාතුන් පිහිටන්නේ ගෞතම බුදු සසුනයි බබලන්නේ ගෞතම බුදු සසුනයි බබලන්නේ තිස්ස නිරිඳු සතුටින් ඉපිලෙනවා තිස්ස නිරිඳු සතුටින් ඉපිලෙනවා දෑත නළලේ බැඳ සාදු කියනවා දෑත නළලේ බැඳ සාදු කියනවා එය සිහි කොට කුළුණක් තනවනවා එය සිහි කොට කුළුණක් තනවනවා මහසෑ යට බිම් කොටස තබනවා මහසෑයට බිම් කොටස තබනවා ටික කලක් ගත වෙනවා
සිරිලංක රජය පාරසතුරන් අතට හසු වෙනවා. ඉලාර රජු රජ කරන කාලේ පඬුවාදපුරේ කාවන්තිස්ස රජතුමා රුහුණේ කාවන්තිස්ස රජතුමාට විහාර මහදේවියට දරුවන් නැහැ. කාවන්තිස් නම් රජු රජ වෙනවා. කාවන්තිස් නම් රජු රජ වෙනවා. කැලණි රජුගේ දූ කුමරි ලැබෙනවා. කැලණි රජුගේ දූ කුමරි ලැබෙනවා. විහාර මහදේවියයි කියනවා. විහාර මහදේවියයි කියනවා. පින්නැති බිලිඳෙකු පතා සිටිනවා. පින්නැති බිලිඳෙකු පතා සිටිනවා. සිරිලක සිරිසැප ලොවට ඇසෙන්නේ. සිරිලක සිරිසැප ලොවට ඇසෙන්නේ. පරසතුරන්ගේ උවදුරු වෙන්නේ. පරසතුරන්ගේ උවදුරු වෙන්නේ. රජපරපුර පසු බැසගෙන යන්නේ. රජපරපුර පසු බැසගෙන යන්නේ. මිසදිටුවයි රට තුල පැතිරෙන්නේ. මිසදිටුවයි රට තුල පැතිරෙන්නේ. ඉලාර නම් රජු මෙහි පැමිණෙන්නේ. ඉලාර නම් රජු මෙහි පැමිණෙන්නේ. ලබාසෙනක දඹදිවින් ගෙනෙන්නේ. ලබාසෙනක දඹදිවින් ගෙනෙන්නේ. බලා සිටින විට රට පිරිහෙන්නේ. බලා සිටින විට රට පිරිහෙන්නේ. අවාසනාවේ යුගය කියන්නේ. අවාසනාවේ යුගය කියන්නේ. රුහුණට කාවන්තිස් රජු යන්නේ. රුහුණට කාවන්තිස් රජු යන්නේ. නුහුරට යන සතුරන් රජ වෙන්නේ. නුහුරට යන සතුරන් රජ වන්නේ. බුදු සසුනයි රැකගත යුතු වන්නේ. බුදු සසුනයි රැකගත යුතු වන්නේ. විහාර මහදේවිය ලතැවෙන්නේ. විහාර මහදේවිය ලතැවෙන්නේ. පුත්කුමරෙකු නැති දුකින් තැවෙන්නේ. පුත්කුමරෙකු නැති දුකින් තැවෙන්නේ. සඟරුවනට දන් පැනින් පුදන්නේ. සඟරුවනට දන් පැනින් පුදන්නේ. සසුන රකින්න දරුවෙකුයි පතන්නේ. සසුන රකින්න දරුවෙකුයි පතන්නේ. සිල් ගුණ දම් රැක පින් කරගන්නේ. සිල් ගුණ දම් රැක පින් කරගන්නේ. විහාර මහදේවිය සිතුල් පව්වේ රහතන් වහන්සේලාට දන් පැන් පූජා කරමින් බුද්ධ ශාසනයේ රැකගන්නට පුළුවන් දරුවෙක් පතන සිතුල් පව්වේ සංඝ ඝන වැඩ සිටිනා. සිතුල් පව්වේ සංඝ ඝන වැඩ සිටිනා. විසල් ගුණය රැඳි සිල් කඳ දරනා. විසල් ගුණය රැඳි සිල් කඳ දරනා. නිසල් සිතින් සමවත තුල සිටිනා. නිසල් සිතින් සමවත තුල සිටිනා. කමල් පුද මු සංගරුවනට තුටිනා. කමල් පුදමු සංගරුවනට තුටිනා. සාමණේර ස්වාමීන් වහන්සේ නමක් අසනීප වෙලා මරණාසන්නව සිටිනවා. දැන් බලමු මේ විස්තරය. හිරණ නමක් මේ අතර සිටින්නේ. හිරණ නමක් මේ අතර සිටින්නේ. ලෙඩ දුක් මැද දහමේ හැසිරෙන්නේ. ලෙඩ දුක් මැද දහමේ හැසිරෙන්නේ. අවසන් මොහොතට එළඹ සිටින්නේ. අවසන් සඟරුවනට මේ
බව සැලවන්නේ සගරුවට මේ බව සැලවන්නේ විහාර මහදේවියට කියන්නේ විහාර මහදේවියට කියන්නේ හනිකට එතුමිය එතැනට එන්නේ අනිකට එතුමිය එතැනට එන්නේ හිරණ නමගේ සිත පහදාලන්නේ හිරණ නමගේ සිත පහදාලන්නේ බුදු සසුනයි රැකගත යුතුවන්නේ සසුනයි රැකගත යුතුවන්නේ දේවියගෙන් ඇරයුමක් ලැබෙනවා දේවියගෙන් නරයුමක් ලැබෙනවා තම කුස පිලිසිඳ ගන්න කියනවා තම කුස පිලිසිඳ ගන්න කියනවා පින් ඇති හිමි නම අපවත් වෙනවා පින් නැති හිමි නම අපවත් වෙනවා ගැමුණු කුමරු ලෙස උපත ලබනවා ගැමුණු කුමරු ලෙස උපත ලබනවා පුර පස සඳ මඩලක් ලෙස වැඩෙනා සඳ ලක් ලෙස වැඩෙනා ගැමුණු කුමරු සසරේ පින් තිබෙනා ගැමුණු කුමරු සසරේ පින් තිබෙනා බලවීරිය ඥානය තුල දිලෙනා බලවීරිය ඥානය තුල දිලෙනා එඩිතර සිත ඇත සිරිලක් රකිනා එඩිතර සිත ඇත සිරිලක් රකිනා ගෞතම බුද්ධ ශාසනයේ වාසනාවට ගැමුණු කුමාරයා ශ්‍රී ලංකාව එක්සේසස් කරලා සීහල දීපය එක්සේසස් කරලා රජ වෙනවා සැපවිඳුමට රජකම නොපතන්නේ සැපවිඳුමට රජකම් නොපතන්නේ බලතණ්හාවෙන් වියරු නොවන්නේ බලතණ්හාවෙන් වියරු නොවන්නේ සැපසලසන්නට සියලු සතුන්නේ සැපසලසන්නට සියලු සතුන්නේ රට රැක ගන්නට සටනට එන්නේ රට රැක ගන්නට සටනට එන්නේ මිස දිටු බල හැම සුන් වී යන්නේ මිස දිටු බල හැම සුන් වී යන්නේ පරසතුරන්ගෙන් රට මුදවන්නේ පරසතුරන්ගෙන් රට මුදවන්නේ යලි සිරිලක එක්සේ සත්වන්නේ යලි සිරිලක එක්සේ සත්වන්නේ ගැමුණු කුමරු සිරිලක රජවන්නේ ගැමුණු කුමරු සිරිලක රජවන්නේ රහතුන්ගෙන් ආසිරි ලැබගන්නේ රහතුන්ගෙන් ආසිරි ලැබගන්නේ ගෞතම සසුනට ආල වඩන්නේ ගෞතම සසුනට ආල වඩන්නේ දන්පැන් පුදමින් පින් කරගන්නේ දන්පැන් පුදමින් පින් කරගන්නේ දෙව්ලොවටත් කිතු ගොස පැතිරෙන්නේ දෙව්ලොවටත් කිතු ගොස පැතිරෙන්නේ සටන් වැඩි සතුරන් සමගින්නේ සටන් වැඩි සතුරන් සමගින්නේ සිටි කල ලුණු මිරිසක් වළඳින්නේ සිටි කල ලුණු මිරිසක් වළඳන්නේ සංගරුවනට පිදුමට බැරිවන්නේ සංගරුවනට පිදුමක් බැරිවන්නේ වරදක් බවය සිහි කරලන්නේ වරදක් බවය සිහි කරලන්නේ සිරස නමා සංගරුවන පුදන්නේ සිරස නමා සංගරුවන පුදන්නේ වරදට පිළියම් ඇතැයි කියන්නේ
වරදට පිළියම් මැතයි කියන්නේ සරසන සිත පින් කමක් කරන්නේ මිරිස වැටිය මහා සෑකරවන්නේ මිරිස වැටිය මහා සෑකරවන්නේ දුටුගැමුණු රජතුමාට මාලිගාවේ කරඬුවකින් රන්පතක් ලැබෙනවා ඒ රන්පතේ ලියා තිබෙනවා මිහිඳු මහ රහතන් වහන්සේ දෙවනි පෑතිස් රජතුමාට ඉදා පැවසූ දේ මේ භූමියේ අසූරියන් විසින් මහා සෑය හදන බව රජමෙදුරේ කරඬුවක් තිබෙනවා රජමෙදුරේ කරඬුවක් තිබෙනවා ඒ තුල සුන්දරන් පතක් දිලෙනවා ඒ තුල සුන්දරන් පතක් දිලෙනවා ගැමුණු රජුට කියවන්ට ලැබෙනවා මේ අයුරින් නෙහි ලියා තිබෙනවා මේ අයුරින් නෙහි ලියා තිබෙනවා මිහිඳු මාහිමි දෙවන පෑතිස් මිහිඳු මාහිමි දෙවන පෑතිස් රජුට මෙලෙසින් වදහලේ සියලු සිරිලක සතුරු බල බිඳ සියලු සිරිලක සතුරු බල බිඳ මොනුපුරෙක් රජවන කලේ මොනුපුරෙක් රජවන කලේ දුටු කැමුණු යන නමින් පරසිදු ගැමුණු යන නමින් පරසිදු සිටින පතුරා තෙද බලේ සිටින පතුරා තෙද බලේ උතුම් ගෞතම සසුන බබලන උතුම් ගෞතම සසුන බබලන යුගය එනු ඇත එම කලේ යුගය එනු ඇත එම කලේ තෞතිසාවේ සුධර්මානම් තෞතිසාවේ සුධර්මානම් දෙව්සභාවේ විලසිනේ දෙව්සභාවේ විලසිනේ මහල් නවයක් උසින් දිලෙනා මහල් නවයක් උසින් දිලෙනා උතුම් මැදුරක් කරමිනේ උතුම් මැදුරක් කරමිනේ සිල් පුරන්නට සඟරුවන හට පුරන්නට සඟරුවන හට පොහොය ගෙය එහි බඳිමිනේ පොහොය ගෙය එහි බඳිමිනේ ලොව මහපා නමින් ලොවය ලොව මහපා නමින් ලොවය දිලෙනු ඇත හිරු විලසිනේ උසින් එක්සිය විසිරියන් ඇති එක්සිය විසිරියන් ඇති මහාසයක් තනවමින් මහාසයක් තනවමින් ද්‍රෝණයක් මුනි ධාතු රඳවා ද්‍රෝණයක් මුනි ධාතු රඳවා ස්වර්ණමාලියන් නමින් කල්පයක් බුදු ගුණ ගයන්නට කල්පයක් බුදු ගුණ ගයන්නට දෙව් මිනිස් හැම එක් වෙමින් දෙව් මිනිස් හැම එක් වෙමින් බබලවයි බුදු සසුන කුමරුන් බබලවයි බුදු සසුන කුමරුන් රහත් යුගයට උර දෙමින් රහත් යුගයට උර දෙමින් දුටුගැමුණු රජතුමා බුද්ධ ශාසනයේ බබලනවා කියන වචනය ඇහිලා හොඳටම සන්තෝෂයක් ඇති වුණා අත්පොලසන් දීලා සාදු නාද කියලා ප්‍රීතියෙන් පිනා ගියා
ගැමුණු කුමරු සතුටින් නිපිලෙන්නේ ගැමුණු කුමරු සතුටින් නිපිලෙන්නේ ඔල්වර සන්දි සාදු කියන්නේ ඔල්වර සන්දි සාදු කියන්නේ මල් පිපෙනා පින් යාය දකින්නේ මල් පිපෙනා පින් යාය දකින්නේ සිල් ගුණ ඇති සංඝ රුවන වඳින්නේ සිල් ගුණ ඇති සංඝ රුවන වඳින්නේ අසනු මැනවි පින්වත් හිමිවරුනේ අසනු මැනවි පින්වත් හිමිවරුනේ පොහොය ගයක් තනවන්නට සිතුනේ පොහොය ගයක් තනවන්නට සිතුනේ දෙව්ලොව වෙත එක නමක් වඩිමිනේ දෙව්ලොව වෙත එක නමක් වඩිමිනේ ගෙන එනු මැන සලසුමක් විගසිනේ ගෙන එනු මැන සලසුමක් විගසිනේ රහතන් වහන්සේලා අට නමක් දෙව්ලොව වැඩියා භරණී කියන දෙව්දුවගේ දෙව් විමානේ සලසුමට රැගෙන ආවා මේ විස්තරය අරහත් ගුණ ඇති සංගරුවන දරස් වෙනවා අරහත් ගුණ ඇති සංගරුවන දරස් වෙනවා රහතුන් අට නමක් ගමනට එක් වෙනවා රහතුන් අට නමක් ගමනට එක් වෙනවා මන් සුඳුරුව දිස් වෙනවා ඇතින් දෙව්වි මන් සුඳුරුව දිස් වෙනවා රහතුන්ගේ නෙතට විමනක් ලක් වෙනවා රහතුන්ගේ නෙතට විමනක් ලක් වෙනවා භරණී නමින් යුතු දෙව්දුවගේ විමන භරණී නමින් යුතු දෙව්දුවගේ විමන බබලයි කුළු ගෙවල් දහසින් යුතු රණින බබලයි කුළු ගෙවල් දහසින් යුතු රණින මන්මත් කරන දුටු විටෙම දෙව් විමන මන්මත් කරන දුටු විටෙම දෙව් විමන දහසක් දෙවඟනන් නිතියෙහි සැරිසරන දහසක් දෙවඟනන් නිතියෙහි සැරිසරන රහතුන් වඩින විටෙම දෙව් විමන වෙත රහතුන් වඩින විටෙම දෙව් විමන වෙත භරණිය පැමිණ වැද යොමු කොට සදහසිත භරණිය පැමිණ වැද යොමු කොට සදහසිත විමසන විට දිරාතුන් නැගේ පෙර පුවත විමසන විට දිරාතුන් නැගේ පෙර පුවත පවසයි මෙලෙස මතු කොට පෙර පිනකවත පවසයි මෙලෙස මතු කොට පෙර පිනකවත පින්වත් හිමිවරුනි මේ කප තුන්වෙනිව කස්සප බුදු සමිඳු වැඩ සිටි සැක නැතිව පතුරන විටදි සදහම් බුදු බල ඇතිව හැසිරුනි පිනැති අය බුදු දහමට නතුව
විසුආදාසියක් ලෙස මා එහි එකල වැඩියා සංගරුවන මා සිටි නිවස තුල සකසා පිරිසිදුව තන්පැන් පිසින කල වැඩුවා බුදු ගුණම හිමියනි මම එකල පන්සිල් සුරක තුන් සරණය මුලට තබා දන්පැන් පිසින විට වෙහෙසකට පසු නොබා සන්සුන් සිතින් සිට සුදානම් ඇසුර ලබා දැන් මම සැප විඳිමි මේ දෙව්විමන ලබා අනුමෝදන්ව අරහත් මුනිවරුන් එය මනුලොව ගෙන යන්ට සලසුමට ගෙන මෙය නව මහලින් බබලන දෙව්දුවගේ ගෙය ඇන්දා රහත් මුනිවරු සලු පටකය ගෞතම සසුන වෙත අපමණ සැදැහැති රාතුන්ගෙන් ලබායේ සලුපට රුවැති නිරිඳුන් ගැමුණු තනවා නව මහල් ඇති ලෝවා මහපාය පිදුවා වඩන රුති සතියක් පුරා මහා දන්පැන් පුදමින්නේ යොතුනක් උස පොහොයගෙය මෙහි තනවන්නේ සිරසක් මතරදුන මැනිකක් විලසින්නේ සතුටක් ලබන රජ මේ බිමටයි එන්නේ දැන් දුටුගැමුණු රජතුමා මෙතනට එනකොට කාවන්තිස්ස රජතුමා සිටවපු ගල් කුළුණ දකින්න ලැබෙනවා ගල් කුළුණක තිබෙන සටහන දැක ගන්නේ සිල් කඳ මිහිඳු මාහිමි බස සිහිවන්නේ මල් පිදු මහසෑය ඉදිවන තන දන්නේ මල් මිටි රැගෙන රජු බෝ මළුවට යන්නේ සිලිසිලි පදිලෙන බෝ සමිඳුන් ගාවා සියපත් උපුල් පුදමින් සොඳ පැන් නහවා ගණරන් පුරාතුරාබෝ හිමිගාවා නිරිඳුන් වැඳවැටි බැතිබර සිත පෑවා මහසෑ පිහිටුවන මෙතැනට රජු වෙනවා ඒ මැද තිබෙන කුළුණ ඉවතට ගෙන යනවා එනමුදු එක රුකක් මේ බිම තනි වෙනවා එයයිවත් කෙරුමට බැරි වෙනවා නිරිඳුන් රහත් සඟරුවනට වඳිමින්නේ සෑබිම ඇති තෙලිපුරුක ගැන විමසන්නේ ඒරන් තෙලිපුරුක බාධාවක් වන්නේ
හිමියනි එය කපන්නට බැරි බව දන්නේ රහතුන් මේ සැපිමට වඩිනවා තෙලිබුරුකින් එලියක් විහිදෙනවා දෙව්විමනක්ගේ තුල මතු වෙනවා දෙව්දුවරතුන් වෙත පැමිණෙනවා මේ සෑම අලුවේ මෙතන තිබුණා විශාල තෙලිබුරුක ඒ රන් තෙලිබුරුකේ වැඩ සිටි දෙව්දුව සිටි නිසා ඒ රුක කපන්නට බැරුව යනවා රහතුන් පැමිණ විට ඒ දෙව්දුව පැමිණිලා රහතන් වහන්සේලාට කියන විස්තරේ මා සමග කියන්නේ තෙලිබුරුකින් බැස රහතුන් ගාවා ස්වර්ණමාලිනම් දෙව්දුව ආවා රහතුන් පාවැන්ද හඬ හඬ කිව්වා රුක සිඳු මට නම් බැරි බව කීවා රහතුන් දෙව්දුව සනසාලන්නේ වෙන විමනක් සොයලා ලැබ දෙන්නේ සතුටින් යුතුව එය පිළිගන්නේ රහතුන් හට යලි මෙය පවසන්නේ ස්වර්ණ ගුණැති සමිඳුනි මෙය අසලා ස්වර්ණ වර්ණ බුදු ගුණ කැටි කරලා ස්වර්ණ මාලියන මගේ නම තබලා ස්වර්ණ මාලි සැකල මන සිතලා ස්වර්ණ වර්ණ බුදු ගුණ කැටි වෙන්නේ ස්වර්ණ ගුණති රහතුන් වඩිමින්නේ ස්වර්ණ මාලියන නම තබමින්නේ ස්වර්ණ මාලි මහසෑ අසනු මැනව මෙය ස්වර්ණ මාලියේ ආවෙමු අපි මෙහි ස්වර්ණ මාලියේ වන්දිමු මුනිඳු ගුණ ස්වර්ණ මාලියේ සසුන්ු සෑම අපි ස්වර්ණ මාලියේ දුටුගැමුණු රජතුමා මාලිගාවට ගිහින් කල්පනා කරනවා සුදිසේ සත යට සැතපි කල්පනා කරනවා කොහොමද මං මේ ස්තූපේ 120 ක්‍රියනක් උස මහා ස්තූපේ හදන්නේ මං කොහොමද කියලා කල්පනා කරනවා ගැමුණු නිරිඳු බුදු ගුණ සිතමින්නේ සිනිඳු සුමුදු යහනේ සැතපෙන්නේ මුනිදා ගැබ තැනුමට සිතමින්නේ සුදුසේ සත යට රජු සැතපෙන්නේ ගෞතම මුනිදා තුනි දන්කොට ලෝතුරු සෑයක් අහසේ මතුකොට රැස්විහි දෙනකොත මුදුනේ සවිකොට සෑය සදන්නට පින ඇත මාහට අය බදු කිසිවක් අය නොකරන්ටයි කිසිවෙකු හට පීඩා නොකරන්ටයි සියලු දෙනට සිත සලසන්ටයි දෙවියන්ගෙන් මට උදව් ලැබෙන්ටයි සිතනා විට රජු මෙලෙසින් යහනි සිටි දෙව්දුවෙහි දුරුකොට මානි සෑය කරන නිරිඳුට දෙන සහනි
දෙව්දුව වැඩියා විමනක් ගානේ අසනු මැනවි පින්නැති දෙවිවරුනේ ගැමුණු නිරිඳු කරලා පිනවරුනේ ගෞතම සසුනම බබලන කරුණේ දෙනු මැන සහයෝගය දෙවිවරුනේ දෙව්දුවගේ බස සමට ඇසෙනවා දෙව් විමනෙන් විමනට නද දෙනවා සක්ති විඳුට මේ බව සැලවෙනවා ගෞතම මුනි දුගේ බස සිහි වෙනවා සක්ති විඳුන් දෙව් සබයට එන්නේ දෙව් පිරිසට බුදු ගුණ පවසන්නේ ලක්දිව ගෞතම සසුන දිලෙන්නේ දැන් අපේ සමයෙහි යායුතු වන්නේ විස්කම් දෙවි පුත් සිත සතුටින්නේ සක් දෙවි දුන්නට අවනත වන්නේ දෙව් පිරිසක් සමගින්නෙක් වන්නේ සෑය තනන ලක් දිවට වඩින්නේ ගෞතම මුනිදුගේ ගුණ සිහි කොට නිති දෙවිවරු වාසේ රැස් වෙනවා ලෞකික ලෞතුරු සැප සලසාලන සෑය බඳින්නට එක් වෙනවා සෞසත පින්ඵල ලබන සසුන් මග බබලන ගමනට සිත් දෙනවා ගෞතම සම්බුදු රැස්විහිදාලන සෑය බඳින්නට එක් වෙනවා අනුරපුරේ සිට යොදුනක් ගිය විට ගම්භීර නමින් නදිය කියැත්තේ ඒ ගංයුරේ ගඩොල් මැවී ඇත බොරුවක් නොව පවසමි සත්තේ ඊසාන දෙසට තුන් යොදුනක් ගිය විට ආචාර විටිය නම් ගම ඇත්තේ රන්වන් බිජු ඇත විසිරී හැම තැන වියතේ පමණ රන් බිජු ඇත්තේ පෙරදිග දෙස සත්‍යොදුනක් ගිය කල තඹ විට නම් ගම හමු වෙනවා ගෞතම මුනිඳුගේ සෑය බඳින්නට තඹ ලෝකඩෙහි හමු වෙනවා ගිනි කොන දෙස සිවයොදුනක් ගිය කල සමන් වැවේ ගම හමු වෙනවා ඒ වැව්තෙර වැලි අතර රුවන් සිරි මැණික් සියලු තැන මතු වෙනවා දකුණු දෙසට අට යොදුනක් ගිය විට අඹට කෝල නම් ගම ඇත්තේ එහි ඇති මහගල් ලෙනක් පුරාවට රිදී කඳක් මතු වී ඇත්තේ බටහිර දෙස පස් යොදුනක් ගිය කල උරුවේල නමින් පටුනක් ඇත්තේ මහසයුරෙන් ගොඩ ගසා තිබෙන කඳු දිලෙනා මුතු පබලුද ඇත්තේ උතුරු දෙසට සත් යොදුනක් ගිය විට පෙළවැව නම් ගම එහි ගලනා දිය කඳුරැලි අතරේ
සුවිශාල මැණිගල් මතුවෙන ගැමුණු රජුට මේ ගැන සැලවෙන විට ලෝතුරු බුදු ගුණ සිහිවෙනවා ගෞතම සසුනේ සෑය පදින්නට දෙව් පිරිසට දැන් එක් වෙනවා සැතනවන බිම සරසන්නේ මිහිරි සුවඳ මල් වට අතුරන්නේ සැබිම රන් අගුලින් සාරන්නේ සත්‍රියනක පස් ඉවත් කරන්නේ සුනුගල් කළුගල් ගෙන්වා ගන්නේ පිරිස් යොදවා කොටවන්නේ සැබිමයේ කුඩුගල් අතුරන්නේ ඇතුන් ලවා සොඳ ලෙස තලවන්නේ පොඩි හිමිවරු හිමවතට වඩිනවා සුවඳ රැඳුන තෙත මැටිගෙන එනවා එයට ලොවේ නවනීත කියන ගල් අතරේ මැටි තවරනවා ඒ මත යලි කළු ගල් අතුරනවා ඇතුන් ලවා එය තද කරවනවා සිදුරු වැසෙන්නට මැටි තවරනවා ලෝහ දැලක්ගේ මතට යොදනවා බොරලු දමායලි තද කරවනවා පලිගු මැනික් හිමවතින් ගෙනෙනවා සුවඳ සිනිඳු මැටි එහි තවරනවා රසදිය මැලියම් උඩට දමනවා ලෝහ තහඩුවක් එහි රඳවනවා අට අඟලක් ගන්න කම පවතිනවා සිරියල් කුඩු තල තෙලින් අනනවා තවරා තද කොට බිම සරසනවා රිදී තහඩුවක් උඩින් තබනවා අඟල් සතක ගණ කමක් තිබෙනවා මහසෑ බිම මැනවින් සකසනවා මුල් ගල තැබුමට කල් පැමිණෙනවා වෙසක් පුන් පොහෝ දවසේ මුල් ගල තබනා පින්කම ගෞතම මුනි දුකේ සසුනේ සිත පහදා ගන්නේ සුන්දර සිත් නැති රහතුන් බැහැදකින්ට යන්නේ මුල් ගල තැබුමට සෑයේ දින යයිලන් වන්නේ පුන් පොහොයට වෙසක් දිනේ එය කළ යුතු වන්නේ පින්වත් මගේ හිමිවරුනේ අසාවදාරන්නේ රන්මැලි මහසෑයේ වැඩ අරබන්නට යන්නේ පුන් පොහෝ දින හිටයි අපට වෙසක් උදාවන්නේ මංගල මුල් ගඩොල තබන තැනට වැඩම වන්නේ රට වැසියන් සැම දෙනාට අඬ පෙර පතුරන්නේ පින්වත් ජනයනියට දින පැමිණිය යුතු වන්නේ සිල්ගෙන පොහොදා පේවස් බුදු බන්නේ මහසෑ මුල් ගල තබන්ට නිසි කල දැන් මහසෑ මුල් ගල තැබීමේ පින්කම දෙව්විමනක් ලෙස අනුරපුරේ හැම
මම්මාවත් සැරසී යනවා ගෞතම මුනි දුගේ සෑය බඳින මග පුන් කලසින් බබලී යනවා සුන්දර කිංකිණි ජාල සීනු හඬ තාලයකට නදදී යනවා දෙව් පිරිසද මල් සුවඳ සඳුන්ගෙන සුන්දර පිනකට එක්වෙනවා නුවරට එන මහා දොරටු සතර ළඟ කරන වැමියන් තබවන්නේ වෙහෙරට එන සැම දෙනට සතුට දෙන රැවුල් කපායිස සරසන්නේ පොකුණට ගොස් දියනා පැමිණෙන විට සුදුවත් අලුතින් ලැබ දෙන්නේ පිනකට යන ගමනට එක්වෙන සැම සිනිඳු සුදු අතින් සරසෙන්නේ දන්සල් පෙළ දෙපසේ තනවා ඇත මිහිරි බසකියෙහි පවසන්නේ පින්වතුනේ අනුභව කළ මැනමය යනවදනයි සවනට එන්නේ සන්සුන්ව ගොසින්නේ දන්සල් වැඳගෙන දැන් වෙන තැනකට පැමිණෙන්නේ සුවඳ සඳුන් නිල් මහනෙල් මල්ගෙන මිටිය බැගින් සැමටම දෙන්නේ ඇතින් සක්නද ගුවනට යනවා මංගල බෙරහඬ පැතිරෙනවා හේ විසිතම්මට පොරණය සද්දෙන් ගිගුම්දී නද දෙනවා දහස් ගණන් දෙවුලිය සිරිපාමින් අඟනන් නටමින් දැනෙනවා විදුලිය සේ අත්පාලල දෙවමින් තාලයකට ගී පසනවා ගැමුණු නිරිඳුවේ පිරිවර පෙරටුව සක්දෙවි විලසින් පැමිණෙනවා ඇමති මැතිඳුවරු රජ පිරිවරගෙන නිරිඳු පිටු පසින් එක්වෙනවා තවුතිසාවේ දෙව් පිරිවර විලසින් දුටුවන් මන්මත් කරවනවා අරහත් මුනිවර වෙත පැමිණෙන රජු වැඳගෙන මේ ලෙස පවසනවා ගෞතම මුනිඳුගේ සරණ ලබාගෙන සසරෙන් එතෙරට වැඩි හිමිවරුනේ පවසාලනු මැන තුන් ලොව සැනසෙන සම්මා සම්බුදු මුනි ගුණවරුනේ ගෞතම මුනිඳුගේ සෑය බඳින්නට දෙව් මිනිසුන් සමගේ සිත හැරුනේ වඩිනු මැනවි හිමිවරුනේ මෙබිමට දැනෙන ලෙසට සම්බුදු ගුණවරුනේ ඉන්ද්‍රගුප්ත නම් අරහත් මාහිමි අසූදාහක් රහතුන් පිරිවරගෙන දඹදිව රජගහ නුවරින් නික්මි අහසින් මෙතැනට වැඩමන්නේ ධම්මසේන නම් අරහත් මාහිමි දහක රහතුන් පිරිවරගෙන බරණැස මිහිපතනේ මිගදායි අහසින් මෙතැනට වැඩමන්නේ පියදස්සී නම් අරහත් මාහිමි
සැටදාසක් රාතුන් පිරිවරගෙන සවතේ දෙවුරම් වෙහෙරෙන් නික්මී අහසින් මෙතැනට වැඩමන්නේ මාහිමිගේ නම බුද්ධ රක්ඛිතය රහතුන් දහාට දහසක් සමගින් විශාල්පුරේ මහවනයෙන් නික්මී අහසින් මෙතැනට වැඩමන්නේ මහා ධම්ම රක්ඛිත නම් මාහිමි තිස් දහසක් රහතුන් පිරිවරගෙන කොසඹෑනුවරේ ගෝසිත අරමින් අහසින් මෙතැනට වැඩමන්නේ උදේනි නගරේ දක්ෂින වේරෙන් සම්සතලිස් දාසක රහතුන් මහා ධම්ම රක්ඛිත හිමියන්හා අහසින් මෙතැනට වැඩමන්නේ පැළලුක් නගරේ අශෝක රාමෙන් එක්සිය සැට දාසක් රහතුන් මිත්තින්න නමින් යුතු රාතුන් සමගින් අහසින් මෙතැනට වැඩමන්නේ කාශ්මීරයේ මණ්ඩල පෙදෙසින් දෙලක්ස සැට දහසක් රහතුන් උත්තින්න නමින් යුතු රාතුන් සමගින් ආසින් මෙතැනට වැඩමන්නේ පල්ලව භෝගේ ජනපදයේ සිට සාරලක්ස සැට දහසක් රහතුන් මහාදේව නම් මාහිමි සමගින් ආසින් මෙතැනට වැඩමන්නේ යෝන කරට අලසන්දානුවරින් තිස් දහසක් රහතුන් පිරිවරගෙන මහා ධම්ම රක්ඛිත මාහිමියන් අහසින් මෙතැනට වැඩමන්නේ විද්‍යාවන් වත්තනිය සෙනසුනෙන් උත්තර නම් රහතුන් සමගින් සැට දහසක් රහතුන් පිරිවරගෙන අහසින් මෙතැනට වැඩමන්නේ බුද්ධගයාවේ බෝමැඩවේරින් චිත්තගුත්ත රහතුන් සමගින් තිස් දහසක සිල් ගුණ ඇති රහතුන් අහසින් මෙතැනට වැඩමන්නේ වනවාස දෙසේ වනසෙනසුන් අරණින් චන්ද්‍රගුප්ත නම ඇති රහතුන් අසූදාක් රහතුන් පිරිවරගෙන අහසින් මෙතැනට වැඩමන්නේ කෛලාස විහාරේ හිමාලයේ සිට සූර්යගුප්ත නම ඇති රහතුන් අනුදාසකින් රහතුන් සමගින් අහසින් මෙතැනට වැඩමන්නේ අපගේ මේ ශ්‍රී ලංකාදීපෙන් ඒ තැන පිහිටිය අරණින් වැඩියා ගෞතම මුනිදුගේ සසුනේ සරණ ලැබූත්තම රහතුන් පමන කරන්නට නොහැකිය ඒ හැම කසාවතින් බබලන රහතුන් ගෞතම මුනිදුගේ සෑය බඳින දින රැස්විය ලෝදා දෙස රහතුන් ඊළඟට තියෙන්නේ රුවන්වැලි මහා සෑයේ සීමාව සැදීම ඊළඟට එදා මිරහතන් වහන්සේලා දාම් දෙසූ විස්තර ස
සසු නඹරේ දෙලෙනා තරුවන්නේ සඳෙලියක්සේ එළිය කරන්නේ හිරු රැස් විලසින් අඳුර නසන්නේ ගෞතම බුදු සසුනයි බබලන්නේ අරහත් මුනිවරු අහසේ වඩිනා බුදු සව්වෝ වෙති මුනි දුතිලෝනා ගෞතම සම්බුදු සසුන බබලනා වඳිමි රහත් සංග නුවණින් දිලෙනා ගැමුණු නිරිඳු සංග රුවන වඳින්නේ පිපි කුසුමින් දෝතින් පුදමින්නේ සංග රුවනේ ආසිරි ලැබ ගන්නේ නිරිඳු හනික සැපිම වෙත එන්නේ තැඹ සැපිම මත සිටුවන්නේ රන්නූලෙන් කෙවිටක් බඳවන්නේ රන් රේඛාවෙන් රවුම සදන්නේ රන් වැලි සැසීමා මතුවන්නේ සිදුහත් නම් මහා තෙරුන් වැඩම කොට රජු සමගින් එක් වී සෑ මළුවට රන් වැලි සෑයට පළල නියම කොට ආසිරි පැතුවා ගැමුණු නිරිඳුවට සැදැහැසිතින් නිරිඳුන් නොසැලෙන අදිටන පෙරටම ගන්නේ බලවීරිය යුතු පින සමන් දිසාටට පුන් කලස්තබනවා සුවඳ හමන මැටි බිම සරසනවා නිරිඳු ගඩොල දෝතට ගෙන එනවා පෙරදිග පෙදෙසින් ගඩොල තබනවා අරහත් මුනිවරු පිරිත් කියනවා සමන් පිච්චමල් මළුවේ වැටෙනවා දෙවිබඹ අහසේ සාදු කියනවා මිහිකත සැදැහෙන් කම්පාවෙනවා ඇමතිවරුන් අත ගඩොල් තිබෙනවා ඉතිරි දිසාවෙත ගමන් කරන්නේ සැදැහැසිතින් සමගේ සුරතින්නේ සුවඳ ගඩොල් මෙහි පිහිටාලන්නේ සැමදෙන සතුටින් බුදුන් වඳිනවා දහම් අසන්නට සිත යොමු වෙනවා අරහත් මුනිවරු බවුන් වඩනවා දැන් බණට වඩිනවා පියදස්සී අරහත් මාහිමියන් රැස්සූ පිරිසට දහම් දෙසන විට සතලිස් දහසක් සැදැහැවතුන්නේ පත්තුවා පළවෙනි මග පළයට සකදාගාමී වන්නට පින්නැති දාසක් දෙන පළයට පත්වන විට අනාගාමි පළයට පත්වීමෙන් ලැබුණි නිවන් මග දාසක් දෙන හට සියලු කෙලෙස් හැම ගෙවා දැමීමෙන් දහසක් අරහත් ඵලය ලබනවා දහාට දහසක් සංඝ පිරිසදෙහි සසරින් එතෙරට ගමන් කරනවා තුදුස් දහසකින් යුතු මෙහෙමින්නෙහි කෙලෙස් නිවා දෙන නිවන ලබනවා
එවිට සාදු හඬ ඇසුනාසේ සාදු සාදු බුදු සසුන දිලෙනවා ගැමුණු නිරිඳු සැදැහෙන්නි පිළෙන්නේ සතියක් මහදන් පුද දෙන්නේ සෑපිම අවටින් මණ්ඩප තනවා දහාට තැනකදී දන් දෙන්නේ ගෞතම මුනිඳුගේ සෑය කරන්නට ශිල්ප දන්න අය කැඳවන්නේ විශ්මකර්ම දෙව් පුතුගේ බැල්මෙන් විස්මිත වඩුවෙන් එහි එන්නේ රන්තලියක සොඳ පැන් පුරවාගෙන ගැමුණු නිරිඳු වෙත පැමිණෙනවා තව දිය දෝතක් අතරඳවාගෙන ඒ පැන් මත පහරක් දෙනවා පලිඟු ගෝලය විලසින් බුබුලක් රන්තලියෙන් මතු වියනවා නිරිඳු නිමේදිය බුබුල හැඩය ඇති රන් මැලි සෑමා කරවනවා පැහැදුනි නිරිඳුන්ගේ සිත බෝසේ එලෙසින් දා ගැබ කරන ලෙසේ මිනිසුන් නොපෙලා කඩොල් ගෙනෙන්නේ සෑය තනන්නට මා කෙලෙසේ කලට මෙත් කුළුණු යොදා සිත දෙව් පිරිසද ගැන සතුසේ තැබුවාසයේ සිවුදොරටුව ළඟ සියලු කඩොල් ගෙන විත් දෙවියන්ගේ උපකාර ලබන රජු මෙත් සිත දස දෙස පතුරනවා ලොවට උතුම් වූ සෑය බඳින්නට නොමිලේ කිසිවක් නොකරනවා සිවුදොරටුව ළඟ සොළොස් ලක්ෂයක රන් කහවනු නිටි තබවනවා මිහිරි බොජුන් හා සුවඳ සඳුන් හැම සිරිසාර බුලත් විට එහි දෙනවා ගෞතම මුනිඳුගේ සිව්වනක් පිරිස යුතු දෙව් මිනිස් ලොව හැම පිරිසේ පෙලිසදී මහා සෑය බඳින සිත යොදවා බුදු ගුණ එක විලසේ ගැමුණුන් නිරිඳුගේ තෑගි භෝග ලැබ දාගැබ කරවන විට සතුසේ තනවන පේසා වලලු ගිලියයි නවවාරයකට පුදුම ලෙසේ කැමුණු නිරිඳු ඒ ගැන බිය වෙනවා රහතුන් වැඳ එය විමසන්නේ නිරිඳුනි ඒ ගැන බියක් නොකළ මැන පේසවලු යලි නොගිලෙන්නේ රන්මැලි සෑයට සවි බල දෙන්නට සඟරුවලයි එය කරවන්නේ සෑය පඳින වැඩ කරගෙන යනු මැන අප සැම දෙන එකු වීන්නේ සුමන උත්තර යන නමින් යුතු රහත් දෙනමක් වඩිමිනේ උතුරු කුරුදිවයි නේති බෙනා කුළුගල් දකිමිනේ තීරු කොටය අසූරියනට ඉරිදි බලයෙන්
palamine ragena wediya dilenae gal ahas gamanin wadimine siudesin bendi malya hanmata selmuwa patu raktaba kalpana kota yahan wata kota siu kone ali gal taba ran ruwan purwa yahan mata munidu guna kanda sitaranda paunasalana pin pura dena vandi muranmali sapala sadu 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 ඊට පස්සේ දුටු ගැමුණු මහරජුරුව ධාතු ගර්භයේ තනවනවා විශාල ධාතු ගර්භයක් මේ ස්තූපයේ ඇතුළේ තියෙනවා හතරස් ධාතු ගර්භයක් මේ ධාතු ගර්භයේ තනිකරම ගලින් තමයි මේ බිත්ති සකස් කරලා තියෙන්නේ මහරහතන් වහන්සේලා ඒ ගල් එකිනෙකට පූට්ටු වෙලා තියෙනවා කිසි සිදුරක් නැතුව ඒ ධාතු ගර්භයේ වහලෙ තියෙන්නේ ගල් ධාතු ගර්භයේ ඇතුළට යන්න දොරටුව තියෙනවා ඊළඟට ඒ ධාතු ගර්භයේ මෙද සම්පූර්ණයෙන්ම ඝන රත්තරණින් බෝධි වහන්සේ නමක් තනවලා තියෙනවා කවුරුත් කියන්නේ ධාතු ගර්භයේ විස්තර ටික සාදු සාදු ධාතු ගැබ මෙද රණින් නිමවා බෝධි රුක පාට මැනිකින් නීල කොළ දළු තනවමි ඈත දිලිනා විලස හිරු සඳු තාරුකා තනවා සොඳින් වාසනාවන් මෙය අසන් සනීදාගබ තුලි පෙරදිගින් වජිරාසනේ මත දිලේ බුදු පිළිමය රණින් එතන මැතින් සේසතක් ගෙන සිතී මහා බඹු සුදු වනි අනික් පස සක් දෙවිඳු කෙරුව සංඛයක් ගෙන බැති සිතින් පංච සික ගන්ධර්ව දේව පුතු සිටිවිනාගෙන ඇති දැන් එතකොට මේ ධාතු ගර්භයේ ඇතුලේ රත්තරණින් කරපු බෝධි වෘක්ෂයක් තියෙනවා ඒ බෝධි වෘක්ෂේ කොළ නිල් මැණික් වලින් හදලා තියෙන්නේ ඒ නැගෙනහිර පැත්තට මැණික් වලින් වජිරාසනයක් හදලා ඒ මත දුටුගැමුණු රජතුමා ගණරන් පිළිමයක් හැදුවා එතනින් ඈතට වෙන්න සුදු සේසතක් අතේ තියාගෙන සහම්පති බ්‍රහ්මරාජයාගේ රූපේ තියෙනවා අනිත් පස සක්‍රදේවී ඉන්ද්‍රයා විජයෝත්කේන සංකය අතේ තියාගෙන ඉන්නවා ඊළඟට පංචසික ගාන්ධාරන දිව්‍ය පුත්‍රයා වීණාව කතින් අරන් ඉන්නවා ඊළඟට බලමු මොනවද තව මේ ධාතු ගර්භයේ තියෙන්නේ කියලා
महाकाल नारजु गेरुवत अप्सरावन पिरिवरा दास खुद आत्मवागेनति मारयात अविदरा बिंबरक सेनाव समगिन मेखला गिरी एतुवारा विखिदुआ अप मुनिदु बुदुरस लबुवे जाय लोतुरा इतकोटी इलंगट तियनवा महाकाल नारद महाकाल नारद तमाई द्रोण्य धातुन वहांसेला नागलोक परिसं करगेन वंदना कली ඒ නාරජු නාග අප්සරාවියන් නාග කන්‍යාවන් පිරිවරාගෙන සිටින ආකාරය මේ ධාතු ගර්භයේ ඇතුළේ තියෙනවා ඊළඟට ගිරි මේඛලා ඇතු පිට දහසක් අත් මවාගත්තු මාර දස බිම්බරක් මාර සේනාව සමග පැමිණෙද්දී බුදුරැස් විහිදවමින් අපගේ බුදුරජාණන් වහන්සේ ලෝතුරා බුද්ධ රාජ්‍ය ලබන ආකාරයේ මේ ධාතු ගර්භයේ තනවල තියෙනවා බරණසේ මිගදාය වනයේ උතුම් දම්සක් දෙසමිනේ පංච වග්ගීය ශ්‍රමණ වරුණට බණ කියන ඇටි කරමි බද්දවග්ගිය කුල පුතුන් හැම යස කුමරුරුව තනමිනේ සැට නමක් ලොව බුදු පුතුන් හැම විසිර යනරුව අඹමිනේ ඊළඟට මේ ධාතු ගර්භයේ වෙනතන කඹල තිනවා බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව පංචවග්ගීය භික්ෂුන් වහන්සේලාට ධම්සප්පවත්තු සූත්‍රයේ දේශනා කරන ආකාරය මේ ධාතු ගර්භයේ තියෙනවා යසකුල පුත්‍රයාගේ පැවිදි වීම බද්ද වර්ගීය කුල පුත්‍රයන්ගේ පැවිදි වීම යසකුල පුත්‍රයාගේ යහල්වන් 54 දිනාගේ පැවිදි වීම රහතන් වහන්සේලා සැත් නමක් වූ තැනේදී බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි දිව්‍ය වූද මානසික වූද කෙලෙස් බන්ධන ඇද්ද ඒ සියලු කෙලෙස් බන්ධන වලින් මා නිදහස් වුණා මහණෙනි දිව්‍ය වූද මානසික වූද කෙලෙස් බන්ධන ඇද්ද ඒ සියලු කෙලෙස් බන්ධනයන්ගෙන් ඔබ නිදහස් වුණා ඒ නිසා මහණෙනි දේශේති භික්ඛවේ ධම්මං මහණෙනි ගෙන් ධර්මයේ දේශනා කරන් මුල මැදාග පිරිසිදු වූ අර්ථ සහිත වූ පැහැදිලි වචන වලින් යුතු ඒ අමා නිවන් මඟ දේශනා කරන් දෙන්නෙක් එකමඟ නොයන්න මහණෙනි මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන්න අවබෝධ කරණයි පහළ වෙනවා කියලා සැට නමක් රාතන් වහන්සේලා දඹදිව තලයේ ධර්ම ප්‍රචාරයට පිටත් කොට යැවීම මේ ධාතු ගර්භයේ අඹල තියෙනවා රත්තරණින් ඊළඟට බලමු වඩින විට රජගහ නුවරට නිරිදු පිම් සරසෙත ලබන්නේ සියුදිසාවෙන් වඩින සංගනට වේලුවන උයනයි පුදන්නේ සාරිපුත් මුගලන් ආනන්ද හිමි අසු මහ සවරු නමින්නේ බු
බුදු රජුන් පෙරවරා සිටිනා රහත් මුනිවරු මෙහි අඹන්නේ බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනාවට වැඩම කළා එහිදී නදී කාශ්‍යප ගයා කාශ්‍යප උරුවෙල කාශ්‍යප කියන ජටිලයන් දමණය කරලා එතන පිරිස 1000යි දහසක් පිරිස ගෞතම බුද්ධ ශාසනයේ එහි භික්ෂු පැවිද්දෙන් පැවිදි භාවයට පත් වුණා ඒ දහසක් භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ ගයාවේ ගයා ශීර්ෂයට පැමිණ ආදිත්‍ය පරියාය සූත්‍රය දේශනා කළා ඒ දහස් නමම අරහත්ත්වයට පත් වුණා ඒ රහතන් වහන්සේලා දහස පිරිවරාගෙන රජගහ නුවරට වඩිද්දී පින්වතුනි රහතන් වහන්සේලා දහසක් පිරිවරාගත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට වඩිද්දී කොයිතරම් ලස්සනට තියෙන්නේ නැද්ද බිම්බිසාර රජතුමා පැහැදුනා චතුරාර්ය සත්‍ය ධර්මයේ සත්‍ය ඥානෙ අවබෝධ වුණා සෝතාපන්න වුණා වේළුවනෝද්‍යානයේ බුද්ධ ශාසනයට පූජා කළා ඊළඟට සාරිපුත්ත මොග්ගල්ලාන ආනන්ද නන්ද රාහුල මහා කාශ්‍යප මහා චුන්ද අනුරුද්ධ ආදී 80 මහ ශ්‍රාවක රහතන් වහන්සේලාගේ ප්‍රතිමා මේ ධාතු ගර්භයේ හඹලා තියෙනවා ඊළඟට රුවන් සක්මන මෙහි තනන්නේ කිඹුල්වත් පුර ගොඩ නගන්නේ නන්ද රාහුල කුමරුවන්ගේ පැවිදි බවකට යම් කරන්නේ අනේ පිඬු සිටු රණින් තවරු ජේත කුමරුගේ බිම සදන්නේ ගන්ධ කිලිය හා අනඳ බෝධිය සමග දෙවුරම මෙහි කරන්නේ බුදුරජාණන් වහන්සේ යමක මහා ප්‍රාතිහාරේ පාල රුවන් සක්මණේ අහසේ රත්තරන් මැණික් වලින් සක්මණක් මවලා බුදුරජාණන් වහන්සේලා දෙනමක් වැඩ සිටින ආකාරයේ රුවන් සක්මණ මේ ධාතු ගර්භයේ තනවල තියෙනවා බුදුරජාණන් වහන්සේගේ කිඹුල්වත් පුර ගැටි ගමන මේ ධාතු ගර්භයේ තනවල තියෙනවා රාහුල කුමාරයාගේ පැවිදි බව නන්ද කුමාරයාගේ පැවිදි බව මේ ධාතු ගර්භයේ කැටයම් කරලා තියෙනවා අනේපිලි සිටුතුමා කහවණු තවරා ජේත කුමරුගේ බිම රැගෙන ගන්ධ කුටිය ආනන්ද කුටිය කරවලා දෙවුරම් මෙහෙර කෙරවීම මේ ධාතු ගර්භයේ තියෙනවා පිඟුතුනි මේන් බලන්න දුටුගැමුණු රජතුමාට මොන විදිහේ ශ්‍රද්ධාවක් තියෙන්නේ නැද්ද මොනතරම් සැප සම්පත් ධනේ තියෙන්නේ නැද්ද මෙවැනි දේවල් කරන්නට දෙව්ලොවේ වස්වසා සංකස් වඩිනයුරු කැට යම් කරන්නේ කිඹුල්වත මහා සමය දෙසුමද රාහුලෝ ආදය කරන්නේ මහා මංගල රතන පිරිතද අඟුල් මල් දමනය කරන්නේ ආලවක අපලාල නාරජු සච්චකගේ දමනය අඹන්නේ ඒ වගේම මේ ධාතු ගර්භයේ බුදුරජාණන් වහන්සේ දෙව්ලොව වාස්වසලා සංකස්ස නුවරට වඩින ආකාරය අඹලා තියෙනවා කිඹුල්වත් පුර මහා වණී මහා සමේ සූත්‍ර දේශනාව කරද්දී දසදහසක් ලෝක ධාතු වල දෙවිවරු නැවිදිලා රැස් වුණ ආකාරය
मंगल कारण බුදුරජාණන් වහන්සේ විසින් වදාළ රතන සූත්‍ර දේශනාව පාත්‍රයකට පෙන් රැගෙන පිරිත් කරමින් ආනන්ද ස්වාමීන් වහන්සේ විශාල මහනුවර පිරිත් පෙන් සින ආකාරය මෙහි අඹලා තියෙනවා අඟුලිමාල දමණය කරන ආකාරය මෙහි අඹා තියෙනවා ආලෝක දමණය මෙහි අඹා තියෙනවා අපලාල නාරජ දමණය කිරීම සත්‍යක දමණය කිරීම බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ චරිතයේ විශේෂ අවස්ථා මෙහි අඹා තියෙනවා බාවරී බමුණුගේ පුවතද පරායන දෙසු මන් අඹන්නේ යමක මහ පෙළ හරේ පුවතද අඹරුකක් සෙවනේ තනන්නේ දෙව් බඹුන් බණ අසන අයුරුද මේ රණින් කරවා තබන්නේ දඹ දිවේ බුදු සිරත බැබිලුන සිරිය මේ කැට යම් बुधुराजान ගණ්ඩබ්බ කියන අඹරුක් සෙවණේ යමක මහ ප්‍රාතිහාරී පාන ආකාරය මෙහි කැටයම් කොට තිබෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගෙන් ධර්මීය අසන්නට දෙවියන් බමුණ පැමිණ ධර්මීය අසන ආකාරය මෙහි කැටයම් කොට තිබෙනවා. මරුගේ ඇරයුම අනුව ආයුෂ अथाले मुनि दुन्ने दा चुंद कुमरुगे दन लबागेन गिलन कायकिन वाडेन दा आनंद हिमि दुन पेंद वालदा काकुथा गन तेरे दा වැඩ සිටින විට මල්ල කුමරුන් අඹු වේරන් සලු පිදුවදා මාර්ය ආරාධනා කළා බුදුරජාණන් වහන්සේට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් සිටී ඇති භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පානාසේක්වා සුගතයන් වහන්සේ පිරිනිවන් පානාසේක්වා කියලා බුදුරජාණන් වහන්සේට මාර්යා කියා හිටියා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස ධර්මදරයි විනයදරයි ව්‍යක්තයි විසරදයි බෞසුතයි ඒ සිවණ පිරිසම උපන් ශාසනයට හානි කරන මතයන් ප්‍රතිභානය කරන ඒවා නැති කරලා शासन धर्मे शासनिक मते दीनु करंत भिक्षु भिक्षुनी उपासक उपासिका सिवन पुरिस दक्षाई मे शासने दं समृद्धई लोपुरा बबलनवा एनिसा भाग्यतुन वहांसे पिरिनन पान किला आराधना कला ए अरियम लबागे बुद्रजानन वहांसे लोके करे करुणावें कल्पना कला दं मागे बुद्धकृति संपूर्णई लोहित पक्कंदिका रोगी
උන්වහන්සේ ගිලන්නු ශරීරයෙන් තමයි කුසිනාරාව දක්වා වැඩම කළේ. උන්වහන්සේට පිපාසය හැදුනා, කලන්තිය හැදුනා. ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් පැන්ගින්දා වැළඳලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සමග භාවනාවෙන් වැඩ සිටි ඒ දුටු පුක්කුස මල්ල කුමරවරු රන් සලුවක් බුදුරජාණන් වහන්සේට පූජා කළා. එය මේ ධාතු ගර්භයේ අඹා තිබෙනවා. නුවර කුසිනාරා උයන් බිම පිපුණු සල් රුක් යුගල සෙවනේ උතුරු දෙස හිස දමාසතපි මොනින්දු අවසන් දෙසුම කෙරුණේ දෙව්මිනිස් හැම දැතිස බැඳ හඬන විට දුක් කඳුළු මතිනේ වැටුනි සල් මල් පිපියකලට මොනින්දුගේ පුතු දෙනෙත වැසුනේ කුසිනාරාවේ පිපුණු සල් රුක් සෙවනේ අපගේ බුදුරජාණන් වහන්සේ උතුරු දෙසට හිසදා පිරිනිවන් මංචකේ සතපුණු මොහොතේ දෙවි මිනිසුන් හඬා වැටෙද්දී අකලට සල්මල් පිපි ගිලී යන ආකාරය බුදුරජාණන් වහන්සේගේ දෙනි පීවියගේ ආකාරය මේ ධාතු ගර්භයේ අඹලා තියෙනවා. මහා කස්සප තෙරුන් වැඩෙහි සිරිපතුල් සිප වැළඳ වැටුනේ සඳුන් දරස මත රඳා සිටි බුදු සිරුර ගිනි දැලින් වැසුනේ ද්‍රෝණ අටකින් ධාතු සැදෙමින් මොනින්දුගේ බුදු සිරුර දැවුනේ ද්‍රෝණ බමුණා ධාතු පෙදමින් සිටිනයුරු සැගැබෙහි මැවුනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාවදාළ බව මහා කස්සප මහරහතන් වහන්සේ දන්නානේ. දෙවියන් තමයි දැනුම් දුන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා. මහා කස්සප මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සමග ශාස්ත්‍රීන් වහන්සේගේ ශ්‍රී දේහය බලන්න පැමිණෙද්දී කෙනෙක් හම්බුණා පාරේ. මදාරා මලක් තවතිසා දිව්‍යලෝලින් වැටුණු ගිලිහු වැටුණු මදාරා මලක් ඒ පින්වතාගේ අතේ තිබුණා. මහා කස්සප මහ රහතන් වහන්සේට පෙන්වලා කියනවා, ස්වාමීනි මේ මදාරා මල මං ඇහිඳගත්තේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ළඟ. දැන් උන්වහන්සේ පිරිනිවන් පාලා දවස් 7ක් වෙනවා. මහා කස්සප මහ රහතන් වහන්සේ වඩිනකන් බුද්ධ ශරීරයේ දැල්ුණේ නැහැ. දෙවියන් බුද්ධ ශරීරයේ දැල්වන්නට ඉඩ තිබ්බේ නැහැ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වැඩම කොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපතුල් වන්දනා කොට අවසන් වීම සමග ඉරිදි බලයෙන් සෑහැවුණා. ඒ සඳුන් දැරසෑය ගෙන අරගෙන ද්‍රෝණන්ට ධාතුන් වහන්සේලා ඉතිරි වුණා. ද්‍රෝණ නම් බමුණා ඒ ධාතුන් වහන්සේලා බෙදා දෙන ආකාරය මේ ධාතු ගර්භී අඹල තියෙන රත්තරනේ. පෙර භවේ අප මුනි දුමෙලෝවේ නිරින්දු වෙස තුරු ලෙසින් සිටි කල බෙදු දන් අනු අසින් තුසිතේ සන්තුසිත දෙව් කුමරු විය බල
එයින් සැව මායා බිසව කුස ලබා පිලිසිඳ සිටින මන කල වෙසක් දින ලුම්බිනි උයනේ වඩිනයුරු විය ධාතු ගැබ තුල බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව කාලය අවසාන ආත්ම භාවයේ පාරමී ධර්ම පුරණ අවසාන ආත්ම භාවයේ විසතුරු විසන්තර ආත්මයයි එහිදී මහා පොළොව කම්පා කරවමින් මහදන් පූජා කොට තුසිත දේවලව අධිපති සන්තුසිත නමින් දිව්‍ය කුමාරයා වෙලා උපන්නා ඉන්පසු කාලේ දීපේ දේශේ කුලේ මව් යන පස්මා බැලුම් බලා අප මහා බෝසතාණන් වහන්සේ ලොවෙහි පිංමත් මෑණියන් වන මහා මායා බිසවුන් වහන්සේ කුස පිලිසිඳගෙන සොඳුරුව වැඩි දසමසක් කැවෑමෙන් වෙසක් පුන් පොහෝ දවසේ ලුම්බිනි සල්වනේදී බෝසත් පුත් කුමරා උපන් අයුරු මේ ධාතු ගර්භයේ රත්තරන් අබා සිදුහත්රුව ගනරණින් තනන්නේ යසෝදරා අතිනත ගන්නේ විසිනව වියතෙක් ගිහිව සිටින්නේ නිවන සොයා වනයට පිවිසෙන්නේ එතකොට සිද්ධාර්ථ කුමාරයා රාහුල කුමරිය සමග අතිනත ගන්නා විවාහ මංගලෝත්සවය මේ ධාතු ගර්භයේ අබා තියෙනවා වයස 29 දී දෙවියන් විසින් පෙන්වන ලද සතර පෙර නිමිති දැක්ක සියලු සත්‍යයන් යහපත පිණිස අබනිෂ්ක්‍රමණය කරන අයුරු මේ ධාතු ගර්භයේ තනා තිබෙනවා ශ්‍රමණ වෙසක් ගෙන තපස් කරන්නේ අපමණ දුක්කම් කටොළු දෙමින්නේ සය වසරක කාලයක් ගෙවන්නේ නිවනට යන මග පමණි සොයන්නේ දුෂ්කර ක්‍රියා කරන ආකාරයේ සයවසක් මේ ධාතු ගර්භයේ රණින් තනා තියෙනවා මාබෝ මැඩ වෙත මුනිඳු වඩින්නේ විදුරසුනේ කුස තන අතුරන්නේ තිරසර අදිටන මතු වීන්නේ පලගක් බැඳ භාවනා කරන්නේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේ ළඟට පැමිණෙන බුදුරජාණන් වහන්සේ වජිරාසනයේ මත කුසතන අතුරා චතුරංග සමන්නාගත වීරියෙන් යුතුව පලගක් බැඳ වාඩි වී සිටින අයුරු මෙහි අබා තියෙනවා දහසක් ආත්මවමින් මරුවෙන්නේ ගිරිමේ කළාතු පිට නගිමින්නේ පිරිවර දස සිටින්නේ නිවන් මගට හැම අකුල්ලෙලන්නේ පාරමිතා බල මතුවීයනවා සීල සමාධිය නුවන වැඩෙනවා සම්මා සම්බුදු පදවි ලබනවා අපගේ ගෞතම මුනිඳු දිනනවා දෙවිවරු වීණාගෙන සරසෙනවා
සුවඳ මලින් මල් මාලා ගොතනවා කැඩපත් ගෙන මුතු වැල්ලා මුණනවා සෑගබ තුල දෙවුරු බබලනවා සුවඳ තෙලින් යුතු පහන් දිලෙනවා සසුනැති බෙනතුරු එලිවිහි දෙනවා සුවඳ සඳුන් මැටි එහි තවරනවා සසුනැති බෙනතුරු සුවඳ හමනවා රාතුන්ගේ ඉරිදිය එක් වෙනවා දෙවියන්ගේ ඉරිදිය එක් වෙනවා ගැමුණු රජුගේ ඉරිදිය එක් වෙනවා මහසෑ දාගබ තැන ධාතු ගර්භයේ හදලා ඉවරයි. ධාතු ගර්භයේ සියලු කටයුතු සම්පූර්ණ කරලා ඉවරයි. දැන් තිබෙන්නේ ධාතු වහන්සේලා සොයා ගැනීම. තවම ධාතු වහන්සේලා නැහැ. ධාතු ගර්භයේ හැදුවා. දැන් ධාතු ගර්භයේ ධාතු වහන්සේලා නිදන් කරන්නේ හෙට. එතන දවසේ ධාතුන් වහන්සේලා නිදන් කරන්න ධාතුන් වහන්සේලා නැහැ. රහතන් වහන්සේලා වැඳලා දුටුගැමුණු රජතුමා කියා සිටිනවා ධාතුන් වහන්සේලා ලබා දෙන්න කියලා. ගාමිනී නිරින්දු රහතුන් වැඳ කීමෙලෙසින් සමිඳුනි ධාතු ගැබ මම නිම කළෙමි සොඳි සමනිඳු අපමුනිඳුගේ ධාතු ලැබුනොතින් කරනෙමි ස්වාමිනියට මුනි ධාතු බෝමලුවට දාරහතුන් රැස්වන්නේ සෝනුතර නමින් සිටිමි කැඳවන්නේ වෙහෙසක් නොගෙන නාලොව තුවන්නේ ද්‍රෝණක් මුනි ධාතු හනිකට ගෙන එන්නේ බෝමලුවට රැස්සූ රහතන් වහන්සේලා බැලුවා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තියෙන්නේ කොහෙද නාග ලෝකේ රාමගාම ස්තූපයෙන් බිඳිලා ගියේ ධාතු කරඬුව නාරජවරු නාග ලෝකෙ වන්දනා කරනවා. රුවන්වැලි සෑයේ මහා සෑයට නියම වෙච්ච බුදුරජාණන් වහන්සේ වෙන් කරපු ධාතුන් වහන්සේලා වැඩ සිටින්නේ නාග ලෝකෙ. රාතන් වහන්සේලා බැලුවා කවුද මේ නාග ලෝකේ ධාතුන් වහන්සේලා රැගෙන ඉන්න සුදුසු කාටද පින තියෙන්නේ? පින තියෙන කෙනා එතන වැඩ සිටියා. ඒ තමයි සෝනුත්තර රහතන් වහන්සේ. දැන් බලමු කොහොමද ඒක උනේ කියලා. නාලොව ඇති ධාතු කෙන එනු පිනිස යන සෝනුත්තර හිමිට කෙලෙසද ලැබුනේ පින ඒ ගැන දැනගන්න සවනත යොමු
පවස මිරහත් හිමි කල පෙර දිනක පින දැන් බලන්න මේ පින ලැබිච්ච හැටි ගෞතම බුදුරජාණන් වහන්සේ දඹදිව වැඩ සිටිති බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ නන්දුත්තර කියලා බරණැස හිටපු තරුණෙක් තමයි ලංකාවේ ඉපදිලා සෝනුත්තර කියන රහතන් වහන්සේ උනේ ගෞතම මුනි දුවැඩ සිටි දඹදිව කාලේ නන්දුත්තර නමින් තරුණෙක් බමුණු කුලේ රන්වන් බුදුරුවට පැහැදී සිටිය කාලේ දන් පැන් පුදන්නට විය බුදුබණට ලොලේ ශ්‍රද්ධාවන්තයි දන් පෙන් පූජා කරනවා නිතර එදා බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසක් සමග ගංගා නම් ගඟේ නැවක නැගලා වඩිටි භද්දජී කියන රහතන් වහන්සේ පනාද කියලා රජ කෙනෙක් වෙලා සිටිද්දි රන්වන් මාලිගයක් තිබුණයි රජුවන්ට ඒ මාලිගය ගංගා නම් ගඟේ ගිරිලා තියෙනවා ඒ ගිලුණු කෙන සුලියක් කරගෙනවා අන්න ඒක දැකපු විස්තරේ අපි දැන් බලමු ගන්තෙර වැඩිය බුදු සමිඳුන් එක් දිනක සංඝ පිරිසද කැටිව යන විට නැග නැවක ගංග මැද දිය අතර කලඹුන සුලිය දැක බද්දජී නම් සමිඳු පැවසී නිසැක දැන් බද්දජී මහ රහතන් වහන්සේ තමන්ගේ පෙර ජීවිතය ගැන විස්තරේ එතන භික්ෂුන් වහන්සේලාට මෙහෙම කියනවා පින්වත් හිමිවරුනි මා පෙර භවයකදී මහා පනාද නමින් රජ කළ යුගයකදී වාසය කළ මාලිගය ඇත මෙහි කිමිදී මහපනාද මාලිගී දැන් වතුරින් උඩට අරගෙන පෙන්වන්න කියලා ආන්හි මිවරුන්හට එහි සැක මතුවන්නේ ගෞතම මුනිඳු හට මේ ගැන පවසන්නේ භික්ෂුව ඔබේ පහය දැන් ගොඩ අරගන්නේ පෙන්වා එය සැකය දුරු කළ යුතුවන්නේ සැනෙකින් බද්දජීමි වැඩ නිල්ලාසේ අතකින් සියුම්ගෙන සිලුමිනි සෑනොලසේ ගුවනි වැඩම කොට එය පෙන්වා රිසිසේ මෙලොවින් නැවත බඹලොව රැඳවී පෙරසේ ඒ ක්ෂණේම බද්දජී රහතන් වහන්සේ ඉර්දි බලයෙන් අහසට පැන නැංගා
ब्राह्मण लोगों के तमाई सिल्विन महाशय थे सिल्विन महाशय सियुम अतः पावला तमंग आल्लट अरगिने विलिला मैं आकाशी पिनवा ये बात की रहता नवासी पिनला आय मते सिल्विन महाशय बांबलोग तेंपत कल इट पासे बद्धजी महारातन वांसे कुमार दखले गंगा दिए एवि दिन सक्मान करन हिमिया पांगलिगन दिए मत तेमन पटला कोतमु दुन्ने पाए गिलुन एदा उडट पेन्वान्नट राज्य विमन इरपास बात जी रातन वांसी गंगा नान गंगे साक्षमं करन पटन साक्षमं करला एंगली तुडु तेमला महापुत एंगली अरे इर्दी बाले ये मालगी कोते पटलोला आहास उडट इस्वा नवतर सेमिने पातट दाममिने तनपत कोट जालय नुम विसिरुवमिने वडमिन बुदु समिंदु वंदिमिन पुद देन्ने दाकिमिन सेनग में सातुटिन निपिलेने आयत ए पहापनाद रज्जिरुवांगे मालिगे तंपत कल बुदुरजान नहांसेट वेंदम आन एतन हीटी आर तरुनिया ए तरुनिया में देकला पैन पुदला बुदुरजान नहांसेट आने मटत मेवेन इरिदी बाले लबागेने मटत विस्मित इरिदी बाले लबागेने वासनाव लबेवा केला प्रार्थना कला मैं दुटु तारुनया दान पैन पुदातव पैतुवा लबन्नट इरिदी बालतव लबमी याली उपत सिरी लकदी पैविदीव आरहत विय विस्मित इर्दिय अतिव बलन पीनी माई माई ये तरुणिया गौतम बुद्ध राजा रहांसित रातन रात उपस्थान करला अनुराधपुरे इपदुला अनुराधपुरे इपदिला पैवदुना सोनुत्र के नाम इर्दी बल संपन्न महारातन वांसी नमक पिला ये सोनुत्र महारातन वांसी के तमाय नियम उन्हें दातुन वांसी लगे नहीं पुलवे किमित हिमियान नालोवट वेद दामनय करन्नट नाराज वरुण सेड सोयमी नावी मने अनविट लबाइट दुटुआ नारजुन हिमी नाम वाडीन हैड इतने में पोलवे की मिला महाविहार मालवे पोलवे की मिला खेलीम ये सोनुत्र रात अनवांसे नाग लोग इटे वैदम कला එතකොට නාග රජුරු සැකකලා දැකලා මේනන් ඉන්නේ අමුතු ගමනක් කියලා පින්වත් නාරජුනි සිරිලක ඉදි කරන රන්වැලි මහසෑය තුල තන්පත් කරන ද්‍රෝණක් මුනි ධාතු කරඬුව තුල රැඳුන ගෙන යමියේ මෙමාට දැන් පුදනු මැන දැන් මහා කාල නාරජු හම්බෙන්න ගිහින් සෝනුත්තර මහරහතන් වහන්සේ කෙලින්ම කිව්වා
මහරජතුමනි ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා ඔබතුමා ළඟ තියෙනවා. රුවන්වැලි මහා සෑය හදලා දැන් ධාතු ගර්භය හදලා සම්පූර්ණයි. දැන් මේ ධාතුන් වහන්සේලා මේ මහා සෑයේ තැම්පත් කරන්න ඕනේ. ඒ ධාතුන් වහන්සේලා ගෙනියන්නේ මං ආවේ මට ධාතුන් වහන්සේලා දෙන්න කියලා. එතකොට නාරංජිරුව මොකද කළේ? ඇහෙන් ඉඟියක් කළා. වාසුල දත්ත කියලා තමන්ගේ සහෝදර නාගරාජයාට ඉක්මනින් මේ ධාතුන් වහන්සේලා තියෙන කරඬුව හංගාපන්. මේ කරඬුව ධාතුන් වහන්සේලා ගෙනියන්නේ මෙන්න ශ්‍රමණෙක් ඇවිල්ලා. මේ ශ්‍රමණයාගේ ඇහැට මුලිච්ච වෙන්න තියන්න එපා. එතකොට මේ වාසුල දත්ත කියන නාගරාජයා යොදුන් 300ක් විශාල නාග වේශයක් මවාගෙන අර නා කරඬුව අර මැනි කරඬුව ගිල්ලා ගිලලා මහා මේරු පර්වතයේ වටේට දරණ ගහගෙන වගක් නැතුව කරවාගෙන ගොරව ගොරව නිදියන්න පටන් ගත්තා. දැන් බලන්න කොයිතරම් බල සම්පන්න භික්ෂුවක් වෙන්න ඕනෙද මේ වැඩේ කරන්න. අසමින් භික්ෂුවගේ බස රජු රවමින්නේ ඉඟි කල විට දිසොයුරු රජ අට සැනකින්නේ මවමින් තුන්සියක් යොදු නැති විලසින්නේ ගිල්ලා කරඬුවද රහසින් රැකගන්නේ මහා මෙර මත වෙලා දරණය සකස් කොට සිටියා වාසුදත් රජු යොදුනක් දුරට මතු කොට පෙන මඩුලු දහසක් ලෙස යසට සයනය කළා ගිනි දැල් දුම් යවා පිට. එතකොට බලන්න මේ නාරජවරු කොයිතරම් බල සම්පන්නද කියලා. නාරජරුන්ගේ ඉර්දිය මොනතරම්ද බලන්න. මේ වාසුල දත්ත කියන නාරජු අර කරඬුව ගිලලා මහමේරු පර්වතයේ වෙලාගෙන පෙනමඩු දහසක් මවාගෙන ගිනිදල් පිට කරමින් නිදාගෙන හිටියේ. රාතුන්ගේ වචන නාරජු නොවසන්නේ වෙන වෙන කරුණු කියමින් මග හරිමින්නේ කරඬුව තබා සිටි මැදුරට පිවිසෙන්නේ මැණිකෙන් දිලෙන සෑ හිමිහට පෙන්වන්නේ. දැන් නාරජරුව මොකද කළේ? මහා කාල නාරජරුව මේ කරඬුව හැංගූ බව වගක් නැතුව සෝනුත්තර මහරහතන් වහන්සේව එක්කගෙන ගියා. කරඬුව තියලා පුද පූජා පවත්වපු තැනට. එතන මැණික් කරඬුව තියෙනවා, ධාතුන් වහන්සේලා නැහැ. ඉතින් මේ කරඬුව පෙන්නලා මැණික් පෙන්නලා නාරජ්ජරුව මෙහෙම කියනවා. හිමියනි බලනු මැන මෙහි මිනි මුතු දිලෙන ලක්දිව සියලු සම්පතටද සම නොවන එනිසා තව වරක් මේ ගැන සිතනු මැන මහපුද නොමැති තැනකට නොගෙන යනු මැන. නාරජරුව කියනවා, මේ බලන්න ස්වාමීනි, මේ මුතු මැණික් දිහා බලන්න, ලංකාවේම සම්පත් එකතු කළත් මෙච්චර වටිනවද? ඒ නිසා මේ පුද පූජා තියෙන තැන වගේ තැනකින් බැහැර කරලා අඩුවෙන් පූජා තියෙන තැනකට ඇයි ධාතුන් වහන්සේලා අරගෙන යන්නේ? දෙවරක් හිතන්ද කියලා කියනවා. එතකොට
සෝනුත්තර මහ රහතන් වහන්සේ බොහොම ලස්සන උත්තරයක් නාග රජුන්ට දෙනවා. නාරජ තුමනි එලෙසින් නොසිතුව මැනව මනුලොව සිටින ජනයා දහමට නතුව ලැබගති නිවන හා මගඵල බල ඇතිව එනිසා මුනි ධාතු අපට දෙනු මැනව දහමේ හැසිරුණත් නාලොව සැම දෙනම ලැබගත නොහැක මග පල මෙම භවයේදීම එනිසා බුදු සමිඳු ද්‍රෝණන් ධාතු හැම වෙන්කොට වදාලේ මහසෑය පිණිසම නාරජවරුන්ට කියනවා නාරජවරුනි සියලුම නාගින් ධර්මයේ හැසිරුණත් මාර්ගඵල ලබන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වෙත ද්‍රෝණයන් ධාතුන් වහන්සේලා වෙන් කළේ සීහල දීපේ තනවන මහා සෑය ධාතු නිධානයටයි. රජු වහන්නේම නැහැ. කොති කුත් කීවත් රජුනාසන්නේ දෙන්නට ධාතුන් නැතැයි කියන්නේ තිබෙනා තැනකින් ගන්න කියන්නේ මාළඟ ධාතුන් නැතැයි කියන්නේ රජු කියන හැමතිස්සෙම මාළඟ ස්වාමීනි ධාතුන් වහන්සේලා නැහැ. ඔබ වහන්සේ ධාතුන් වහන්සේලා තියෙනවා නම් තියෙන තැනකින් අරගෙන වඩි නෑම කියලා කිව්වා. එතකොට සෝනුත්තර මහ රහතන් වහන්සේ මොකද කළේ? සියුම් මතක් හිමියන් මවමින්නේ නිදා සිටින නා රජුට යොමන්නේ කුස තුල ඇති කරඬුව අරගන්නේ මහවෙහෙරෙන් හිමියන් මතු වෙන්නේ. සෝනුත්තර මහ රහතන් වහන්සේ අර පෙන මඩුම දාහක්ම වාගෙන ගිනිදල් පිට කරමින් සිටියේ වාසුලදත්ත නාරජිරුවන්ගේ කුස තුල තිබුණු ද්‍රෝණියන් ධාතුන් වහන්සේලා තිබිච්ච කරඬුව සියුම් මතත් මවලා ගත්තා. අරගෙන මේ මහා සෑය තැම්පත් කරන්නට මහ විහාරයේ පොළවෙන් මතුවා. එතකොට නාරජිරුවන් සෝනුත්තර මහ රහතන් වහන්සේ නුපිනි ගියා. එතකොට නාරජිරුව හිතුව හරි අපි ශ්‍රමණයන් වහන්සේව රැවැට්ටුවා කියලා වාසල දත්තට අප්පුඩියක් ගහලා කිව්වා. හා සහෝදරයා දැන් වරිමුයි ධාතුන් වහන්සේලා අරගෙන දැන් වාසල දත්ත නාරජතුමා ඒ තමන්ගේ නාගවේසි මවාගෙන කරඬුව හොයනවා හොයනවා කරඬුව නැහැ. තෙරිඳුන් ගිය පසු රජු හිනැහෙන්නේ නිදා සිටින නා රජු කැඳවන්නේ ගිලිනා ලද කරඬුව සොයමින්නේ එය නැති බව දැන ශෝක කරන්නේ හඬමින් මනුලොව වෙත පැමිණෙන්නේ රහතුන් වැඳ ඉල්ලමින් සිටින්නේ කරුණා ඇති හිමිවරු වැඩ ඉන්නේ ධාතු බිඳක් නා රජුට පුත්.
උදන්නේ එතකොට ඒ නාරජවරු අඩාගෙන කැමරුණා මේ මහවිහාර භූමියට ඇවිල්ලා කිව්වා අනේ ස්වාමීනි මෙහෙම කරන්න එපා අපි ශ්‍රද්ධාවෙන් වැඳ වැඳ සිටි අපිට ධාතුන් වහන්සේලා දෙන්න කියලා මහරහතන් වහන්සේලා ධාතු බිඳ නාරජතුමාට දෙනවා රජු සන්තෝෂ වුණා සතුටින් ඉල් පෙන නාරජු වෙනවා නාපිරි ධාතු පුදන්නට මල් දෙලනවා මහසැතන්මට සමයෙක් වෙනවා ඔන්න ද්‍රෝණියන් මුනි ධාතු බුදුරජාණන් වහන්සේගේ ධාතු ලැබුණා සක්‍ර දේවේන්ද්‍රයා මැණික් කරඩුවක් මවාගෙන ආවා ඒ ධාතුන් වහන්සේලා තැම්පත් කිරීමට සකන් දේව රාජුන් ගෙන මිනි කරඬුවක් සොඳ සිත් කලු බමර කඩු පොල් මල් ගෙන සුවඳ ලස්සන මැණික් පළඟක අතුරානි බඳ ගෞතම බුදු සමිඳුගේ ගුණ කියන සඳ සෝනුතර රහත් හිමියෙහි පහළ වුනි ද්‍රෝණක් මුනි ධාතු මහසෑයට ලැබුනි සෝකය නැතිව නාරජුන්ෙහි පැමිණුනි ලෝකය සතුටු වන පිනට කල් එළඹුනි නරනිඳු හිස තබාගෙන කරඬුව සොඳිනේ පවසන විට දිසම දෙන අප මුනි වරුනේ මුනි සඳු වඳින්නට දෙවිවරු පිරිවරුනේ පුද දෙන දේ පෙනුනි දෙවිවරු නොම පෙනුනේ දුටු ගැමුණු රජුරෝ ඒ සක්‍ර දේවේන්ද්‍රයා ගෙනත් දීපු මැණික් කරඬුවේ ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කළා හිසමත තබාගෙන වන්දනා කරද්දී දෙවිවරු රහසින් චාමර සලන්න ගත්තා චාමර සලනවා පේනවා දෙවිවරු පේන්නේ නැහැ මුතුකුඩ අල්ලාගෙන ඉන්නවා මුතුකුඩ අල්ලාගෙන ඉන්නවා පේනවා දෙවිවරු පේන්නේ නැහැ වීණා නාදය එනවා දෙවිවරු පේන්නේ නැහැ එතකොට රජුරු බොහොම සන්තෝෂයට පත් වුණා සතුටින් ඉපිල ගිය අප ගාමිනි නිරිඳා හෙළමින් තුටු කඳුළු හිස මත ධාතු රඳා කියමින් බුදු සමිඳුගේ ගුණ සිත පහදා පුදමින් සිහල දීපය මෙය කීයේදා දුටුගැමුණු රජුරවන්ට පුදුමාකාර සතුටක් ඒ දුටුගැමුණු රජතුමා සතුටින් ඉල්ප ගිහින් මේ සිහල දීපය අපගේ මව්බිම ගෞතම බුද්ධ ශාසනයට පූජා කරනවා ඒ රජුරු පූජා කරන්නේ මෙහිමයි රජුරු කල්පනා කළා දෙවියන්ගේ දිව්‍ය ශේස බ්‍රහ්ම ශේස පූජා කළා තියෙනවා ධාතුන් වහන්සේලාට එහෙනම් මම මොකද මගේ ශේස මම මේ ධාතුන් වහන්සේලාට පූජා නොකරන්නේ
මං මේ නිසා මගේ සීසත් තමයි රාජ්‍ය බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියලා මෙන්න මෙහෙම කියනවා සම්මින්දුන් තිලෝනා ගෞතම මුනි දුමගේ කෙලසුන් නසා වැඩි සඳ පිරිනිවන් මගේ ලස්සන දෙව් මිනිස් සේසත් කරන අගේ වඳිමින් පුද මිසයට ලං රජය මගේ ගෞතම බුද්ධ ශාසනයට මේ ශ්‍රී ලංකා ද්වීපයේ පින්වත්නි මේ මොහොතේදී දුටුගැමුණු රජතුමා රහතන් වහන්සේලා ඉදිරියේ පූජා කළා අරහත් සංඝ පිරිස පෙරටුව සෑය වට පැදකුණු කොට නිරිඳු කරඬුව ගෙන යසට පෙර දිග දිසාවෙන් පසෙමින් දා ගැබට තැම්පත් කරන්නට කරඬුව සිතන විට දැන් බලන්න ඉරහතන් වහන්සේලා පිරිවරාගෙන දුටුගැමුණු රජතුමා පෙර දිග දිසාවෙන් ධාතු ගර්භයට බහිනවා බහිනකට උන්වහන්සේ දුටුගැමුණු රජතුමාගේ හිස මත තමයි මේ ධාතු උන්වහන්සේලා වැඩ සිටින්නේ ඊළඟට වෙන්නේ මොකක්ද කියලා බලමු ඉරිදි බලෙන් ඒ කරඬුව ඇරුණා අන්න බලන්නේ ධාතුන් වඩිනා සැනකින් ලස්සන බුදුරුව මැවුණා සවනක් ඝන බුදු රැස්ද විහිදුනා ඉරිදි බලෙන් ධාතු කරඬුව ඇරුණා ඒ ධාතු වහන්සේලා අහසට පැනනගලා ලස්සන ශ්‍රී බුද්ධ ශරීරයේ මැවිලා රැස් විහිදින්න පටන් ගත්තා රාතුන් වැඳගෙන සාදු කියන්නේ ගැමුණෙන් නිරිඳු සැදැහෙන් ඉපිලෙන්නේ අහසින් පරසතු මල් වැගිරෙන්නේ සතුටින් සැමදෙන සාදු කියන්නේ සුළු මොහොතකේ බුදුරුව පෙනුනේ දෙවි මිනිසුන් හට මග පල ලැබුනේ නැවත ධාතු කරඬුවට වදිමිනේ ගැමුණු නිරිඳුගේ සිරසෙහි රැඳුනේ අපුංචි මොහොතක වෙලා තියෙන්නේ දැන් බලන්න පින්වත්නි මේකේ ආශ්චර්යය ධාතු වහන්සේලා තැම්පත් වෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ ජීවමාන ආකාරයෙන් බුද්ධ ශරීරය මැවුණා බුදු රැස් වීපුණා ඒ වගේම ගෞතම බුද්ධ ශාසනය අතුරුදහන් වෙන වෙලාවට මේ ධාතු වහන්සේලා අහසට පැනනගලා බුද්ධ ශරීරය මැවිලා මොහොතක් ධර්මයේ දේශනා කරනවා දැන් රජතුමා දැන් කරඬුවට ධාතු වහන්සේ වැඩියට පස්සේ රහතන් වහන්සේලා රජතුමාව වට කරගත්තා එතකොට රත්තරන් ආසනයක් හදලා තිබුණා ඒ ආසනය දැන් කරඬුව තැන්පත් කරන්න සූදානම් කරලා රජතුමා මොකද කළේ සුවඳ දී අධික සෝදා ගත්තා අධික සෝදාගෙන ධාතු වහන්සේලා ස්පර්ශ කරගෙන අදිස්ථාන කළේ රහතුන් නිරිඳුව වට කොට ගන්නේ රන් පළඟින්
කරඬුවද තබන්නේ අඟනන් පූජා පිනිස නටන්නේ සුවඳ දියෙන් අත් සෝදා ගන්නේ නිරිඳුන් යලි කරඬුව අරිමින්නේ ධාතු මතට තම දෑත තබන්නේ සම්බුදු ගුණ කඳ සිහියට ගන්නේ මේ අයුරින් අදිට නක් කරන්නේ දැන් බලන්න දුටුගැමුණු රජුරු මොනතරම් දූරදර්ශී නායකයෙක්ද කියලා දුටුගැමුණු රජුරු මොනතරම් දුර කල්පනා කරනවද කියලා බලන්න පින්වත්නි මේ වෙලාවේ දුටුගැමුණු රජුරු ඒ ධාතුන් වහන්සේලාට දෙවියන් දිව්‍ය ශේසත් පූජා කරනව දැකලා මේ අපේ මව්බිම බුද්ධ ශාසනයට පූජා කරනවා ඊට පස්සේ දුටුගැමුණු රජුරු සුවඳ පැන් වලින් අධික සෝදාගෙන ධාතුන් වහන්සේට අත තබා අදිෂ්ඨාන කරනවා මේ බලන්න මේ අදිෂ්ඨාන කරන ආකාරය දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිසම මේ ධාතුන් වැඩ සිටිති ලොවේ මා පවසන මෙය සැබෑ බසක්මය ඒ ගැන මට කිසිසකක් නොවේ එනිසා මේරන් පළඟ මතට වැට අපමුණි ධාතුන් සදන සුවේ සත පෙනුමැන පිරිනිවන් වැඩිය ලෙස සල් රුක් යට කුසිනාරාවි එතකොට දුටුගමන රජුරු අදිස්ථාන කරන්නේ මේ ධාතුන් වහන්සේලා දෙවියන්ට මිනිසුන්ට හිතසුව පිණිස වැඩ සිටින බව ඒකාන්ත සත්‍යයි ඒ නිසා මේ ධාතුන් වහන්සේලා කුසිනාරාවේ සල් රුක් සෙවණේ පිරිනිවන් වැඩි ආකාරයෙන් වැඩ සිටින සීක්වා කියලා ලෙව් සත් සනසන ඒ මුනි ධාතුන් සත පුනි පිරිනිවනට වැඩිසේ ගෞතම සසුනේ පෙළහර දකිමින් මිහි කත කම්පාවිය බොසේ නිම්නැති සතුටින් ගාමිනි නිරිඳුන් පිදුවා සිරිලක් බිම සතුසේ දෙව් මිනිසුන් සැම බුදු ගුණ කියමින් සතුටු නාහිරු සඳුලදසේ දැන් බලන්න ධාතුන් වහන්සේලා පිරිනිවන් නිරියව්වෙන් සැතපුන වෙලාවේ මිහි කත කම්පා වුණා. ඒ වෙලාවේ දුටුගැමුණු රජතුමා නැවත වතාවක් තමන්ගේ මේ රාජ්‍යය බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. ඊට පස්සේ දුටුගැමුණු රජතුමා මහරහතන් වහන්සේලාට කියනවා ස්වාමීනි දැන් මගේ වැඩේ හරි. දැන් මගේ වැඩේ සම්පූර්ණ කළා. දැන් තියෙන්නේ ඔබ වහන්සේලාගේ වැඩේ. දැන් බලමු රහතන් වහන්සේලාගේ වැඩේ කොහොමද කියලා. ගැමුණු නිරිඳු මෙලෙසින් පින් කරමින් මුනි ධාතුන් තැන්පත් කෙරුණි අරහත් මුනිවරු වැඳ සිත සතුටින් දා ගැබ වැසුමට ඉඩ හැරුණි
ගෞතම සසුනේ සනසුම ලබමින් එහි සිටි රහතුන් පිරිවරුනේ ලක්ෂ ගණන් වැඩි ඒ සංඝ රුවනද මේ අයුරින් අදිටන් කෙරුණී දැන් ගොන්න රහතන් වහන්සේලා අදිෂ්ඨාන කීපයක් කරනවා එකක් තමයි ඒ වෙලාවේ ධාතුන් වහන්සේලාට පූජා කරපු පරසත්තු කඩපුල් මදාරා මල් පරණ වී තිබේවා මේ සසුන බබලන තුරු මේ මල් පරණ වී තිබේවා ඒ වගේම ගෞතම බුද්ධ ශාසනය තුල මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ඇසෙන අතුරු දල්වලද පහන් නොනිමී තිබේවා ඒ වගේම ධාතු ගර්භයේ සුවඳවත් කරන්නට අතුරු ලද සුවඳ සඳුන් වල සුවඳ සඳුන් හැමදෑම බුදු සසුන පවතින තුරු තෙත් වෙවි සුවඳ හමාවා ඒ වගේම මේලව බාහිර කිසි කෙනෙකුට අනුතරක් කරන්නට බැරි විදියට ඒ ගල් සිතුරු නැතු එක් වේවා ඔය අදිෂ්ඨාන හතර රහතන් වහන්සේලා ඉරිදි බලෙන් අදිෂ්ඨාන කරලා ධාතු ගර්භයේ කටයුතු සම්පූර්ණ කරන්නේ රහතන් වහන්සේලා මේ විදිහට අදිෂ්ඨාන කරනවා ගෞතම මුනි දුගේ සසුන දිලෙන තුරු මේ මල් මේ අයුරින්ම තිබේවා මේ මල් මේ අයුරින්ම තිබේවා ඒ සම්බුදු බණ ලොව පවතින තුරු ලොව පවතින තුරු දිලෙන පහන් සිලු නොනිවේවා බුදු සසුනේ බුදු සසුනේ සිසිලස පැතිරෙන තුරු සිසිලස සුවඳ මැටිද මේ තෙතින් වේවා සුවඳ මැටිද මේ තෙත් වේවා වසනාලද ගල් පියන් සැමද මේ වසනාලද ගල් පියන් සැමද සිදුරු නැතිව එක් වේවා එතකින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කොට කළ ධාතු වර්ණාව සම්